හොඳයි දැන් ළමයි අපි ගිය සතියේ වෘතයේක පරිධීය පාඩම ඉවර කරා ගණන් ටික හදලා අද තියෙන්නේ පයිතගරස් සම්බන්ධය හොඳයි මාතෘකාව දාන්න 19 පාඩම 19 පාඩම පයිතගරස් සම්බන්ධය පයිතගරස් සම්බන්ධය පයිතගරස් සම්බන්ධය 19 පාඩම හරි ඉක්මන් කරන්න අපි ගිය සතියේ වෘතයේ පරිධිය 18 පාඩම ඉවර කරා සම්පූර්ණයෙන්ම ගණන් හදලා නේද මට නම් ඔක්කොම ගණන් ටික හදන්න නැති ගෙදරදී තව පොඩි ගණන් වගේක් දුන්නනේ හදන්න හරි ඉක්මන් කරන්න හරි දැන් මේ පාඩම ළමයි අපිට අද ඉවර කරගන්න පුළුවන් මේක පොඩි පාඩමක් වෘතේ මොකද්ද පයිතගරස් සම්බන්ධය පයිතගරස් සම්බන්ධය හරි හොඳයි දැන් පුතේ මේ පයිතගරස් සම්බන්ධය කියලා මේ නම දාලා තියෙන්නේ මේ සම්බන්ධය හොයාගත්ත ගණිතඥයාගේ නම හරි පයිතගරස් කියන ගණිතඥයා එයා එතකොට අපි ගණිතඥයෙක් ලෙස හඳුන්වන්නේ එයා එතකොට හොයාගත්ත සම්බන්ධයක් තමයි පිසේ මේක. එතකොට එයාගේ නමින්ම තමයි මේක නම් කරලා තියෙන්නේ. පයිතගරස් සම්බන්ධය ඔයගොල්ලෝ අහලා ඇති පයිතගරස් කියන ගණිතඥයා ගැන. මෙයා ග්‍රීසියේ හිටිය ගණිතඥයෙක්. හරි. ක්‍රිස්තු පූර්ව මට මතක විදිහට 500 ගණන් වල වගේ ගොඩක් අවුරුදු ගානකට කලින් හිටිය ගණිතඥයෙක්. මෙයා හොයාගත්ත සම්බන්ධයක් තමයි ළමයි මේ අපි දැන් ඉගෙන ගන්න හදන්නේ. හරි. ඉගෙන ගන්න හදන්නේ මෙයා හොයාගත්ත මේ පයිතගරස් කියන ගණිතඥයා හොයාගත්ත වැදගත් සම්බන්ධයක් හරි පොඩි සම්බන්ධයක් වැඩගත් ඒ වගේම හරිද අපි ඉගෙන ගන්න හදන්නේ හොඳයි දැන් පුතේ මේ සම්බන්ධය එයා අධ්‍යයනය කරලා තින්නේ මේ විදියට දැන් එයාට ළමයි යා මුල් කාලේදීම පරීක්ෂණ කරන කාලේ දැන් මේ ගණිතඥයෝ විද්‍යාඥයෝ ගත්තොත් ඒගොල්ලෝ ගොඩක් නේද පරීක්ෂණ කරලා නේ සමහර දේවල් අත්දහා බල්ල තමයි කිසියම් සම්බන්ධතාව හොයාගන්නේ නේ එක 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 නියම වර්ග නියම නේ එක එක සමහරලාට උපකරණ අලුත් නේද අපි මේ පාවිච්චි කරන උපකරණ නේ මීට කලින් එක එක විද්‍යාඥයෝ ගණිතඥයෝ නේ නිෂ්පාදනය කරපුවානේ හොයාගත්තේ වනේ නේ තියෙන්නේ නේ හරි හැම එකක්ම හොඳයි එතකොට දැන් ඔයගොල්ලෝ එක කියන බල්බය නේ ඊට පස්සේ රූප වාහිනී ඔය වගේ නොයෙකුත් උපාංග විද්‍යුත් උපාංග එක එක නියම වර්ග නේ එක එක ඔයගොල්ලෝ දන්නවා අහලක් තිනා විද්‍යාඥයෝන් ගණිතඥයෝ හොයාගත්තේ ඒවා හොඳයි එතකොට මේ පයිතගරස් කියන ගණිතඥයා ළමයි අධ්‍යයනය කරා මොනව සම්බන්ධෙන්ද ත්‍රිකෝණ ත්‍රිකෝණ ගැන හරි මෙයා එතකොට දැන් අපි ඉගෙන ගන්න හදන්නේ යා හොයාගත්ත සම්බන්ධේ පයිතගරස් සම්බන්ධය ඊට පස්සේ එකකින් ගණන් හදන්න තියෙන්නේ ගණන් ලොකු ඒවා හදන්න නැහැ මේකේ චූටි පොඩි ගණන් තියෙන්නේ හදන්න හරි එතකොට මේ පයිතගරස් කියන ළමයි ගණිතඥයා එයා මේ ත්‍රිකෝණ ගැන අධ්‍යයනය කරා දැන් එයා මේක ත්‍රිකෝණ වර්ග ගැන අධ්‍යයනය කරා සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්න ත්‍රිකෝණ වර්ග මොනවද තියෙන්නේ සකල ත්‍රිකෝණ වර්ග ටිකක් කියන්නේ ඈ හොඳයි සමපාද ත්‍රිකෝණේ හරි තව ආ සුලුකෝණී ත්‍රිකෝණේ හොඳයි සුලුකෝණී ත්‍රිකෝණේ තව ඔයගොල්ලෝ මීට කලින් ඉගෙනගෙන තියෙන ත්‍රිකෝණ වර්ග ආ විෂම ත්‍රිකෝණේ නැත්නම් විෂම පාද කිලත් කියනවා හරි විෂම ත්‍රිකෝණය තව netmi හරි ඉරායු සම දීපාද ත්‍රිකෝණේ හරි netmi රක්ගාල කියන්නේ නෙළුමිකෝ මල්ගි නෙළුමිකෝ උත්තර දෙන්නේ නැහනේ උත්තර දෙන්න ඕනේ ආ මොකද ඍජුකෝණී හංසිර ඍජුකෝණී ත්‍රිකෝණය තව මොනවාද? ඔයගොල්ලන්ට මතකයි ඔයගොල්ලෝ 8ේදී 7ේදී ඉගෙන ගත්ත ත්‍රිකෝණ වර්ගීකරණයනේ. අපිට පාද 90 ත්‍රිකෝණ ළමයි වර්ග 3කට වෙන් කරන්න පුළුවන්. සමපාද ත්‍රිකෝණය සම දීපාද ත්‍රිකෝණය විෂම ත්‍රිකෝණයනේ. ත්‍රිකෝණයක පාද 3ක් සමාන නම් ත්‍රිකෝණයක පාද 3ම දිගින් සමාන නම් ත්‍රිකෝණයක පාද 3ම දිගින් සමාන නම් ඒ ත්‍රිකෝණය අපි සමපාද ත්‍රිකෝණයක් ලෙස හඳුන්වනවා ත්‍රිකෝණයක පාද 3ම දිගින් සමාන නම් ත්‍රිකෝණයක පාද 2ක් දිගින් සමාන නම් අපි ඒ ත්‍රිකෝණය සම ද්විපාද ත්‍රිකෝණය ලෙස හඳුන්වනවා ත්‍රිකෝණයක පාද 3 එක එක දිගවල් නම් තියෙන්නේ නේ එක එක දිගවල් නම් තියෙන්නේ ඒක විෂම ත්‍රිකෝණයක් නැත්නම් විෂම පාද ත්‍රිකෝණයක් මේ පුතේ පාද 90 ත්‍රිකෝණ නම් කරන්න පුළුවන් වර්ග 3කට වෙන් කරන්න පුළුවන් ඊට පස්සේ කෝණ 90 ත්‍රිකෝණ වෙන් කරන්නත් පුළුවන් වර්ග 3කට නේ කෝණ 90 වෙන් කරද්දි මතකනේ හරි ත්‍රිකෝණයක කෝණ 3ම සුළු කෝණ තියෙනවා නම් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ 3ම
සුළු කෝණ නම් තියෙන්නේ අංශක 90ට වඩා අඩු නම් නේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුන අංශක 90ට වඩා අඩු කෝණ නම් තියෙන්නේ ඒ ත්‍රිකෝණය සුළු කෝණී ත්‍රිකෝණයක් ඊට පස්සේ ත්‍රිකෝණයක එක කෝණයක් අංශක 90ක් වුණොත් අංශක 90ක් වුණොත් එක කෝණයක් අංශක 90ක් වුණොත් මෙන්න ඍජු කෝණයක් වුණොත් ඒ ත්‍රිකෝණය ඍජු කෝණී ත්‍රිකෝණයක් ලෙස හඳුන්වනවා ඍජු කෝණී ත්‍රිකෝණය ඊට පස්සේ ත්‍රිකෝණයක එක කෝණයක් මහා කෝණයක් වුණොත් ත්‍රිකෝණයක එක කෝණයක් මේ මහා කෝණයක් වුණොත් ඒ ත්‍රිකෝණය මහා කෝණී ත්‍රිකෝණයක් ලෙස හඳුන්වනවා මේවා ඔයගොල්ලෝ කලින් ඉගෙන ගත්තා එතකොට පුතේ අපි දැන් මේ පයිතගරස් කියන සම්බන්ධය වළංගු වෙන්නේ පයිතගරස් කියන සම්බන්ධය පයිතගරස් කියන ගණිත ඥානය හොයාගත්ත මේ අපි ඉගෙන ගන්න හදන සම්බන්ධය වළංගු වෙන්නේ මම මේ කිව්ව ත්‍රිකෝණ වලින් මොන ත්‍රිකෝණයටද ඔයගොල්ලෝ හිතන්නේ ඈ අපි දැන් මේ තාම කිව්වේ නෑ ඉගෙන ගන්න හදන සම්බන්ධය පයිතගරස් සම්බන්ධය පුතේ පයිතගරස් සම්බන්ධය කියන එක වළංගු වෙන්නේ ගැලපෙන්නේ හරි පයිතගරස් සම්බන්ධයේ ගැලපෙන්නේ මෙතන මම මේ කිව්ව ත්‍රිකෝණ වර්ග වලින් මොන ත්‍රිකෝණයටද ලෙන්මිනි ඉතාලියෝ ඍජු කෝණී ත්‍රිකෝණ වලට විතරයි මොන ත්‍රිකෝණද ඍජු කෝණී ත්‍රිකෝණ වලට විතරයි එතකොට පුතේ දැන් මේ පයිතගරස් කියන ගණිතඥය මේ එක එක ත්‍රිකෝණ අධ්‍යයනය කරා එයා අධ්‍යයනය කරේ මේ ත්‍රිකෝණයක ඕනම ත්‍රිකෝණයක පාද තුනක් මෙ තියෙන්නේ මේ පාද තුනේ දිගවල් තියෙනවා මෙතන මෙයා සෙන්ටිමීටර 10 නම් මෙයත් 10යි මෙයත් 10යි සමබාධින්න මේක සෙන්ටිමීටර 8 නම් මේකත් 8යි හරි මේක වෙනා ගියා මේකේ නම් මේ තුනම එක එක අගයන් එයා අධ්‍යයනය කරලා බැලුවා මේ ත්‍රිකෝණයක මේ පාද තුනේ දිගවල් අතර සම්බන්ධයක් තියෙනවද කියලා බැලුවා ත්‍රිකෝණයක පාද තුනයි නේ තියෙන්නේ නේ එතකොට ත්‍රිකෝණයක පාද තුනයි දැන් හිතන්න මේ ත්‍රිකෝණ සමපාද ත්‍රිකෝණයක් ඉන්නා මෙයා 10යි මෙයත් 10යි මේ පාදෙත් 10යි හරි මේක සමදීපාදින්න මේක 8 cm මෙයා 8යි cm මෙයා විනාගයක් 6 cm මේක විෂම පාදින්න මෙයා 5 cm හරි මෙයා 6 cm මෙයා 8 cm හරි ඔය වගේ දිගවල් නේද මේකේ උනත් අපිට ඒ වගේ දිගවල් ගන්න පුළුවන් පාදවල දිගවල් එතකොට මේ ගණිතඥය ළමයි අධ්‍යයනය කරලා බැලුවා මේ ඕනම ත්‍රිකෝණයක මේ පාද තුනේ දිගවල් අතර සම්බන්ධයක් තියෙනවද කියලා එයා මුලින්ම එක පාට දැන් ওই නියම කියන ඒවා එක පාට මෙයා එක දවසින් හොයාගන්න ඒවා නෙමෙයිනේ නේද ඔයගොල්ලෝ තව ඉස්සරහට 9 10 නේ 11 පන්ති වලට යද්දි ඊට පස්සේ සස් පෙළදී එක එක විද්‍යාඥයෝ එක එක ගණිතඥයෝ හොයාගත්ත නියම ඉගෙන ගන්නවා හරි මම දන්නේ මේ වෙද්දි තාම ඔයගොල්ලෝ ඉගෙනගෙන තියනවද කියලා නිව්ටන් නියම එහෙම ඉගෙනගෙන තියනවද 9 දී විද්‍යාවේදී නිව්ටන් නියම තියනවද 10 දී තියනවා 9 දී තියනවා නිව්ටන් නියම නැහැ නේ ලබන අවුරුද්දේ හම්බ වෙයි නිව්ටන් කියන විද්‍යාඥයා හොයාගත්ත නියම ඉගෙන ගන්න තියෙනවා. හරි ඊට පස්සේ තව ආකිමිනිස් නියමේ අහලත් ඇති. ඔයගොල්ලෝ මන් දන්න ඉගෙනගෙන තියෙනවා 9 දී. හරි යුරේකා යුරේකා කියලා දිව්වේ. ඇඳුම් නැතුව කියන්නේ මේ එයාගේ සතුට වැඩි කමට එයා දිව්වා ඉතින්. ඇඳුම් අඳ ගන්න හම්බුන්නේ නැහැ ඒ වෙලාවේ. හරිද? එතකොට එයා දෙයක් හොයාගත්ත ඒ වෙලාවේ නේ ඔයගොල්ලෝ අහලත් නැද මේ කතාව? ඈ ආකිමිනිස් මූලධර්මයේ ආකිමිනිස් කියන විද්‍යාඥයා ඈ අහලා නැහැ. ආකිමිනිස් නැහැ. දවස් කිහිපයක් අරගෙන එක එක ත්‍රිකෝණ මීට අවුරුදු ලොකු නේද ලොකු ගානකට කලින්නේ කිස්තු පූර්ව කියන්නේ ඈ කිස්තුස් වංශයේ ඉපදෙන්නත් කලින් කිස්තු වංශයේ නේ කිස්තුස් වංශයේ ඉපදෙන්නත් කලින් තමයි මේ පයිතගරස් කියන නේ කිස්තු පූර්ව හරිද ගණිතඥයා ඉඳලා දීන්නේ එතකොට දැන් අවුරුදු ලොකු ගානක් නේ හරි ගත වෙලා තිනවා මේ වෙද්දි හරි එතකොට එයා ළමයි ඒ කාලේ මේ එක එක ත්‍රිකෝණ ඇඳ ඇඳ බැලුවා මේ ත්‍රිකෝණ වල පාද අතර පාද තුනක් පිනන ත්‍රිකෝණයක ඒවල මේ දිග අතර සම්බන්ධයක් තියෙනවද නැද්ද කියලා බැලුවා. එහෙම යා කාලයක් තිස්සේ මම බලද්දි එක එක ත්‍රිකෝණ ඇඳ ඇඳ එයාට හම්බ වුණා මෙන්න මෙයා. කවුද? ඍජු කෝණී ත්‍රිකෝණයක පාද තුන අතර සම්බන්ධයක් තියෙනවා කියලා හම්බ වුණා. අනිත් ත්‍රිකෝණවල ඔහොම සම්බන්ධයක් නැහැ.
ඒ කියන්නේ මේ සමපාද සමදීපාද විෂම සුලුකෝණී මහකෝණී. ඒවල ළමයි ගන්න බෑ. ඒවල පාදවල දිග අතර සම්බන්ධයක් නැහැ. කියන්නේ අනිත් ත්‍රිකෝණවල පාද තුනේ දිගවල් අතර සම්බන්ධයක් එයා බැලුවා. ඒකේ නැහැ. අනිත් ත්‍රිකෝණවල පාද තුනේ දිගවල් අතර සම්බන්ධයක් එන්නේ නැහැ. හරිද? හැබැයි ඍජු කෝණී ත්‍රිකෝණයක මේ පාද තුනේ ඕනම ඍජු කෝණී ත්‍රිකෝණයක් ඇන්දොත් ඕනම ඍජු කෝණී නේ ලොකු කුඩා හරිද ඕනම ඍජු කෝණී සෙන්ටිමීටර වලින් දිගවල් අරන් මීටර වලින් දිගවල් අරන් කිලෝමීටර වලින් දිගවල් අරන් ඕනම ඍජු කෝණී ත්‍රිකෝණයක් ඇන්දොත් ඒ ත්‍රිකෝණේ පුතේ මේ පාද තුනේ දිගවල් අතර සම්බන්ධයක් තියෙනවා. අන්න ඒ සම්බන්ධය තමයි අපි ඉගෙන ගන්න හදන්නේ පයිතගර සම්බන්ධය. හොඳයි කියන්න මෙහෙම VCA විසු කියන මාතෘකාව දැම්මනේ පයිතගර සම්බන්ධයේ 19 පාඩම ලියන්න යටින් VCA VCA විසු VCA විසු පයිතගරස් නැමැති පයිතගරස් නැමැති VCA විසු පයිතගරස් නැමැති ගණිතඥයා විසින් VCA විසු පයිතගරස් නැමැති ගණිතඥයා විසින් ඍජුකෝණී ත්‍රිකෝණයක පාද තුනේ ඍජුකෝණී ත්‍රිකෝණයක පාද තුනේ දිගවල් අතර පාද තුනේ දිගවල් අතර ඍජුකෝණී ත්‍රිකෝණයක පාද තුනේ දිගවල් අතර සම්බන්ධයක් සම්බන්ධයක් සොයා ගන්නා ලදී. VCA විසු පයිතගරස් නැමැති ගණිතඥයා විසින් ඍජුකෝණී ත්‍රිකෝණයක පාද තුනේ දිගවල් අතර සම්බන්ධයක් සොයා ගන්නා ලදී. සොයා ගන්නා ලදී. හරි. ඒතර තව පොඩි දෙයක් මම මේ මතක් වුණේ හින්දා කියන්නේ දැන් ඔය පයිතගරස් කියන ගණිතඥයා මට හරියටම අවුරුද්ද මතක නැහැ. ඔයගොල්ලෝ පොඩ්ඩක් බලන්න පොත්පත්වල තියෙනවා කිස්තු හරි පූර්ව මම මතක 500 ගණන් වගේ එන්නේ. හරිද? එයා හිටියේ අවුරුද්ද. ඒ කියන්නේ කිස්තුස් වහන්සේ ඉපදෙන්නත් අවුරුදු 500 ගණනකට වගේ කලින්. හරිද? එතකොට දැන් එයා ඒ කාලේ තමයි මේ සම්බන්ධය හොයාගත්තේ. දැන් ඊට පස්සේ මේ මේ මෑතකදී ලංකාවේ අපේ ගල්ලෙනක මෑත කාලේ කියන්නේ අවුරුදු මම හිතන්නේ 10ක් 15ක් වගේ වෙනවා. ලංකාවේ අපේ ගල්ලෙනක ඔය පයිතගර සම්බන්ධයේ තිබිලා හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ ගල්ලෙනක මට මතක නැහැ ගල්ලෙනක කොහෙද කියලා ලංකාවේ කිසියම් ප්‍රදේශයක හරිද? එතකොට අපේ ලංකාවේ ඔය එක එක පරීක්ෂණ කරන කට්ටිය ඉන්නවානේ. මේ ගල්ලෙන් පුරා විද්‍යාත්මක කට්ටියනේ. හරි ඒගොල්ලන්ට හම්බ වෙලා තියෙනවා එක ගල්ලෙනක මේ පයිතගර සම්බන්ධයේ ඍජුකෝණී ත්‍රිකෝණයක් ඇඳලා හරිද? ඔය පයිතගර සම්බන්ධයේ ගල්ලෙනක කොටලා තියෙනවා. එතකොට ඒක ඒගොල්ල බලලා තිනවා කාල නිර්ණය කියන්නේ කොච්චරක් කාලයකට කලින්ද මේක කොටලා තින්නේ මෙතන. හරි කොච්චරක් කාලයකට කලින්ද මේ කොටලා තින්නේ කියලා බැලුවේ හැකි. දැන් ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍ය පොසිල එහෙම හම්බ වුණාම නේ ඇට කැබිලි එහෙම හම්බ වෙන්නේ. ඇට සැකිලි. දන්නවනේ ඇට සැකිල්ලක් හම්බ වුණාම බැලුවේ හැකි. හරිද? පරීක්ෂණයක් කළා මේක කොච්චර කාලයකට කලින් ඉඳන්ද තින්නේ කියලා. ඒවා ඔයගොල්ලන් ඉස්සරහට ඉගෙන ගන්න තියෙන උසස් පෙළ එහෙම කරද්දී. හරිද? කාලය නිර්ණය කරන්නේ කොහොමද? ඇට සැකිලි ඔය එකේ කොළු කටු එහෙම හම්බ වෙනවා නේ. ඩයිනසෝරන් ඒවත් සමාල්ලට හම්බ වෙන්න පුළුවන් නේ. ගොඩක් ඉස්සර ඔය මැමත්ලගේ එහෙම ඇට සැකිලි එහෙම. හරි අවුරුදු ලොකු ගානකට කලින් තිබ්බේ වන් නේද? හරි එතකොට ඒකේ ළමයි හොයාගෙන තියෙනවා පයිතගරස් ඉන්න කාලටත් වඩා පයිතගරස් ඉඳලා තින්නේ මීට අවුරුදු එතකොට විස්සුස් වහන්සේ ඉපදෙන්නත් අවුරුදු 500කට වගේ කලින් නේ. ඊටත් වඩා පරණයිලු අර ගල්ලෙනේ තිබ්බ මේ පයිතගරස් සම්බන්ධය. එතකොට ඈ මොකද වෙන්නේ? පයිතගරස් සම්බන්ධය එතකොට ඇත්තටම මුලින්ම
ලංකාවේ කෙනෙක් තමයි හොයාගෙන තියෙන්නේ. හරි. හැබැයි පිළිගන්නේ ඉතින් දැන් ලෝකෙම හැම රටකම පයිතගරස් සම්බන්ධයේ පයිතගරස් කියන ගණිතඥය හොයාගත්ත විදිහේද. හොඳයි. ඒ වගේ ඒවා සමහර ඒවා තියෙනවා. හරි. එතකොට පුතේ දැන් පයිතගරස් සම්බන්ධයේ අපි ඉගෙන ගන්න හදන්නේ දැන් ඍජු කෝණී ත්‍රිකෝණ වලට තමයි මේ සම්බන්ධේ ගැලපෙන්නේ අපි බලමු. හරි. මම මේවා ඇඳලම පෙන්නන්නම්. හරියට වෙනවා. හරි. පැන්සල් අඩරුල් තියනවා ළඟ. හරි. එතකොට අපි ඉස්සෙල්ලාම දැන් ඍජු කෝණී ත්‍රිකෝණයක් ගැන ඉගෙන ගන්න ඕනේ. ඒක ඔයගොල්ලෝ දන්නවා. අපි ඕනම ඍජු කෝණී ත්‍රිකෝණයක් ගත්තොත් නේද? එතකොට එක කෝණයක් අංශක 90ක් වෙනවනේ ඍජු කෝණී ත්‍රිකෝණයක්. දැන් අපි මේ ඍජු කෝණී ත්‍රිකෝණයක් ඇඳහම මෙන්න එක කෝණයක් අනිවාර්යෙන්ම අංශක 90ක් වෙන්න ඕනේ. ඍජු කෝණයක් තියෙන්න ඕනේ. මම මේක නම් කරන්නම් A B C ඍජු කෝණී ත්‍රිකෝණේ කියලා. හරි. හොඳයි. දැන් පුතේ අපි මේ ඍජු කෝණී ත්‍රිකෝණයක මේ පාද තුන මෙන්න මෙහෙම නම් කරනවා. හොඳට අහගන්න. දැන් ඕනම ත්‍රිකෝණයකට පාද තුනක් තියෙනවනේ. 1 2 3යි. මේ ඍජු කෝණී ත්‍රිකෝණයක ළමයි පාද මෙන්න මෙහෙම නම් කරන්න පුළුවන්. ඍජු කෝණයට ඉස්සරහෙන් තියෙන පාදය. දැන් ඍජු කෝණී ත්‍රිකෝණයක් දැක්ක ගමන් අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ කාටත්. පහේ ළමයටත් ඕව හඳුර ගන්න පුළුවන්. මොකද එක කෝණයක් කෙලින්ම ඍජු කෝණයක් වෙනවා. නේ? ඍජු කෝණී දැන් මම මෙහෙම ඇඳස් මේ. හරි. මෙහෙම ඇඳස් මේකත් මොකද්ද? මේකත් ඍජු කෝණී ත්‍රිකෝණයක් නේ. හරි. ඒක මම උන්නම් PQR වේ. හරි එක එක විදිහට ඇඳ හැගිනේ තේරෙනවානේ මෙහෙම ඇඳලා මේකත් ඍජු කෝණී ත්‍රිකෝණයක් ඔය එක කෝණයක් අංශක 90 නම් ත්‍රිකෝණයක මේක මම වුණා x y z ඍජු කෝණී ත්‍රිකෝණේ හරි මේක පුතේ ABC ඍජු කෝණී ත්‍රිකෝණේ මේක නම් PQR ඍජු කෝණී ත්‍රිකෝණේ මේක x y z ඍජු කෝණී ත්‍රිකෝණේ මම ඍජු කෝණී ත්‍රිකෝණ තුනක් ඇඳලා හරි මේවල දිගවල් සෙන්ටිමීටර වලින් තිබ්බත් පුතේ මීටර වලින් තිබ්බත් කිලෝමීටර වලින් තිබ්බත් කිසිම ගැටලුවක් නැහැ ඍජු කෝණී ත්‍රිකෝණ. දැන් මේ ඍජු කෝණී ත්‍රිකෝණයක පාද 3 මෙහෙමයි නම් කරන්නේ. ඕනම ඍජු කෝණී ත්‍රිකෝණයක ඍජු කෝණයට ඉස්සරහෙන් තියෙන පාදේ. මම ටග්ගාල කියන්නේ මේ ත්‍රිකෝණේ ඍජු කෝණයට ඉස්සරහෙන් තියෙන පාදේ මොකද්ද? මේ ත්‍රිකෝණේ ඍජු කෝණයට ඉස්සරහෙන් තියෙන පාදය. ඈ ඔ A C පාදය. මේ ත්‍රිකෝණේ ඍජු කෝණයට ඉස්සරහෙන් තියෙන පාදය PR පාදය මේ ඍජු කෝණී ත්‍රිකෝණේ ඍජු කෝණයට ඉස්සරහෙන් තියෙන පාදය ටක් ගාලා කියන්න x z පාදය ටක් ගාලා හොයාගන්න පුළුවන් අන්න ඒක ළමයි අපි නම් කරනවා කර්ණය කියලා මොකද මොකද ඕනම ඍජු කෝණී ත්‍රිකෝණයක ඍජු කෝණයට ඉස්සරහෙන් තියෙන පාදයට නමක් දාලා තිනවා චිරායු කරුමේ නෙමේ කරුමේ නෙමේ කර්ණේ කර්ණය මොකද මාර කර්මයක්ද එහෙමද කර්මයක් නෙමේ කර්මේ කර්ණේ නෙමේ කර්මේ කියන්නේ ඒක වෙන එකක් නේ කර්ණය කර්ණය ඈ කර්ණය හරිද හරියට කියන්න ඕනේ කරුමේ කර්ණය එහෙම නෙමේ කර්ණය මෙන්න මේ නම් මේ මෙන්න මේක කර්ණේ කර්ණය හ්ම් හරිද ඕනම ඍජු කෝණී ත්‍රිකෝණයක පුතේ ඍජු කෝණයට ඉස්සරහන් තියෙන පාදයට නමක් දාලා තිනවා කර්ණය නැත්නම් කර්ණ පාදය කියලා කියනවා අටක් ගාලේ නම් මට කියන්න මේකේ කර්ණය මොකද්ද මේ ඍජු කෝණී ත්‍රිකෝණේ ABC ඍජු කෝණී ත්‍රිකෝණේ මෙන්න කර්ණය එරි කර්ණය ඊට පස්සේ PQR ඍජු කෝණී ත්‍රිකෝණේ ඍජු කෝණයට ඉස්සරහන් තියෙන පාදය තමයි කර්ණය කර්ණය මේකේ ඍජු කෝණය ඉස්සරහින් දින්නේ මේ පාදේ කර්ණය මෙන්න කර්ණය හරියට කියන්න කර්ණය හරි ඔන්න දැන් එක පාදයක් නම් කරගත්තා එතකොට පුතේ තව පාද දෙකක් ඉතිරි වෙනවනේ ඒ දෙක අපි නම් කරන්නේ ඍජු කෝණයේ අඩංගු පාද දෙක කියලා කොහොමද මේ ඉතිරි පාද දෙක අපි නම් කරන්නේ ඍජු කෝණය අඩංගු පාද දෙක හරි පුතේ දැන් අපි අතනේ නැවතුවා නේද පයිතගරස් සම්බන්ධය හරි රූලක් කැල්ලරම ලිව්වේ නෑ රූලක් කැල්ල ලියන්න පයිතගරස් සම්බන්ධය ලියන්න මෙහෙම පයිතගරස් සම්බන්ධය ගැලපෙන්නේ නැතනම් බලංගු වෙන්නේ පයිතගරස් සම්බන්ධයේ ගැලපෙන්නේ
යන රුලක් කැල්ල කලින් නැවතුණු තැනින් රුලක් කැල්ල ලියන්න පයිතගරස් සම්බන්ධයේ ගැලපෙන්නේ ඍජු කෝණී ත්‍රිකෝණ වලට පමණි පයිතගරස් සම්බන්ධයේ ගැලපෙන්නේ ඍජු කෝණී ත්‍රිකෝණ වලට පමණි ඍජු කෝණී ත්‍රිකෝණ වලට පමණි හරි තක් ගාලා මේ ඍජු කෝණී ත්‍රිකෝණේ ඇඳලා පාට පෑනකින් තක් ගාලා මෙහෙම නම් කරගන්න මේක කර්ණය කර්ණය කියන්නේ ඍජු කෝණයට ඉස්සරහින් තියෙන පාදේ ඉතුරු පාද දෙක නම් කරන්නේ ඍජු කෝණය අඩංගු පාද දෙකනේ ඍජු කෝණය අඩංගු වෙන්නේ මේ පාදයයි අතර තක් ගාලා මේක ඇඳලා නම් කරගන්න තක් ගාලා හරිද ඉක්මන් කරන්න ඕනම ඍජු කෝණී ත්‍රිකෝණයක ඍජු කෝණයට ඉස්සරහින් තියෙන පාදයේ අපි හඳුන්වන්නේ කර්ණය කර්ණය කියලා නැත්නම් කර්ණ පාදය කියලා කියනවා කර්ණ පාදය ඉතිරි පාද දෙක නම් කරනවා ඍජු කෝණය අඩංගු පාද දෙක කියලා හරි හරි දැන් මම පයිතගරස් සම්බන්ධය ලියන්නයි හදන්නේ ඔන්න බලා ගන්න අපි නිකන් මේක බලමු ඉස්සෙල්ලා අපිත් මේක කරලා බලමු මේ සම්බන්ධය හරිද කියලා. හරි. මම දැන් පැන්සලයි අරුලයි අරගෙන ටග් ගාලා මෙන්නම ත්‍රිකෝණයක් අඳින්න ගිනවා. හරි. පොතේ ටග් ගාලා අඳින ත්‍රිකෝණය මම නිකන් ඔන්න මේ පැත්තට සෙන්ටිමීටර ගන්න 4ක් හරියටම සෙන්ටිමීටර 4ක් දිග ගන්න මේ පැත්තට ගන්න හරියටම ඔන්න සෙන්ටිමීටර 3ක් මෙතන අංශක 90ක් එන්න ගන්න මැල්ල ගන්න හරියටම අපි බලමු මේක හරිද කියලා. මතාම කියලා දුන්නේ නැහැ පයිතගරස් සම්බන්ධය කියන්නේ මොකද්ද කියලා අපි බලමු. හරි මේ පැත්තට ගන්න සෙන්ටිමීටර 4ක දිගක් මේ පැත්තට ගන්න සෙන්ටිමීටර 3ක දිගක් හරියටම අරගෙන අඳින්න ත්‍රිකෝණයක් ඍජු කෝණී ඊට පස්සේ මේ දෙක යා කරගන්න. මෙහාට සෙන්ටිමීටර 4ක දිගක් සහ මෙහාට සෙන්ටිමීටර 3ක් වෙන්න ගන්න. මෙතන අනිවාර්යෙන් අංශක 90ක් වෙන විදියට අරගෙන මෙන්න මේ ඍජු කෝණී ත්‍රිකෝණී ඊට පස්සේ මේ ලක්ෂයයි යා කරගන්න. हम एक नाम कराना हम P Q R रुझु कोणी टिकोणी उधर मेडी का हर ये टम सेंटीमीटर हाथ रख पेन लगाना मेडी का हर ये टम सेंटीमीटर तुना पेन लगाना मंग दशमेटर में गाने किया ने मेरे हर ये टम आप इटे बैलू है कि हर ये टम है ना पाइथ के रस संबंध में मेगा तेक्को गैलपेनो हर ये टम हम की वोट वासे बोलाना हर ये टम दशमे� මෙතන ඉඳන් මෙතෙන්ට හරියටම සෙන්ටිමීටර 4ක් වෙන රේඛාවක් අඳින්න මෙතන අංශක 90ක් වෙන විදිහට සෙන්ටිමීටර මෙහාට 3ක් වෙන්න අරගෙන ඊට පස්සේ මේ ලක්ෂ දෙක යා කරගන්න. හරි. දැන් ඔන්න අපි ඍජු කෝණී ත්‍රිකෝණයක් ඇඳා. හරිනේ. හරි. දැන් පයිතගරස් ළමයි මෙන්න මෙහෙම සම්බන්ධයක් හොයාගෙන තියෙන්නේ. ඕනම ඍජු කෝණී ත්‍රිකෝණයක ඕනෑම ඍජු කෝණී ත්‍රිකෝණයක. හරිද? එයා බැලුවා මෙන්න මේ ඍජු කෝණය අඩංගු පාද දෙකේ දිගවල් වල ඍජු කෝණයේ අඩංගු හොඳට අහගන්න ඍජු කෝණයේ අඩංගු ඕනම ඍජු කෝණී ත්‍රිකෝණයක ඕනම ඍජු කෝණී ත්‍රිකෝණයක ඍජු කෝණයේ අඩංගු පාද දෙකේ දිගවල් වල එක පාදයක් මේක නම් 3 cm අනිත් පාදේ 4 cm ඍජු කෝණයේ අඩංගු පාද දෙකේ දිගවල් වල වර්ගවල එකතුව වර්ගවල එකතුව මොකද්ද පුතේ වර්ගවල කියන්නේ වර්ග කියන්නේ වර්ගයේ වර්ගයේ දෙකේ බලය ඒ කියන්නේ කොමෙන්න ඍජු කෝණයේ අඩංගු පාද දෙකේ දිගවල් එක පාදයක දිග 3 cm අනෙක් පාද දිග 4 cm ඔය දිගවල් දෙකේ වර්ගවල එකතුව වර්ග වර්ගයේ දෙකේ දර්ශකයේ ඍජු කෝණයේ අඩංගු පාද දෙකක් තියෙනව නෙමෙයි එක පාදයක දිග 3යි. ඒකේ වර්ගය. පුතේ 3 වර්ගය කීයද? ටක් ගාලා කියන්න. 3 වර්ගය. 3 වරක් 3. 3 වර්ගය. ඈ? 9යි. හොඳයි. ඔව් 3 වර්ගය 9යි. එකතු වීම. අනිත් පාදේ 4යිනේ සෙන්ටිමීටර. ඍජු කෝණයේ අඩංගු පාද දෙකේ දිගවල් වල වර්ගවල එකතුව. 3 වර්ගය 9යි. 4 වර්ගය 4 වර්ගය 4 වරක් 4 16යි. පුතේ සමාන වෙනවා
කාටද ඔය ඍජු කෝණේ ත්‍රිකෝණේ කර්ණයේ කර්ණපාදයේ ආ හක්කාල කර්ණපාදයේ දිගමයි ඉන්න දැන් ඔයගොල්ලෝ ඇඳනේ මේක ඇඳනේ මේක අනිමික්මන්ට මේක ඇඳලා කර්ණයේ දිගමයි ඉන්න කීයද එන්නේ මේක හරියටම ඇඳ නේද මේ ඍජු කෝණේ ත්‍රිකෝණේ හරියටම ඇඳ නේ දිගවල් අරන් ආ කර්ණයේ දිගමයි ඉන්න අඩුරුල තියලාමයි ඉන්න දිග කීයද කියලා කර්ණයේ මෙන්න මේ පාද දිග කීයද එන්නේ හැමෝටම හැමෝටම එක මාගයක් එන්නේ කීයද 5 සෙන්ටිමීටර හොඳයි ඔව් හරි කර්ණයේ දිගමයි ඉන්න 5 සෙන්ටිමීටර හැමෝටම ආවද 5 සෙන්ටිමීටර හරියටම එනවා ආවා හොඳයි හරි දැන් ඔයගොල්ලෝ මේ විදිහට ඍජු කෝණේ ත්‍රිකෝණේ ඇඳදාම මේකේ කර්ණයේ දිග 5යි එන්නේ හරියටම කර්ණයේ දශමයටම 5ක් එනවා වෙනස් වෙන්නේ නැහැ චුට්ටක්වත් වෙනස් වෙන්නේ නැහැ හරියටම එන්න ඕනේ ඔතේ එතකොට එයා හොයාගත්තා එයා ගරේ මේ වගේ ඍජු කෝණී ත්‍රිකෝණ සෑහෙන්නේ ඇඳලා බැලුවා මේ වගේ එක එක දිගවල් අරගෙන ඍජු කෝණී ත්‍රිකෝණ සෑහෙන්නේ ඇඳලා බැලුවා මේක හරියනවද කියලා හරියටම හරියනවා හැම ඍජු කෝණී ත්‍රිකෝණයකම මේ කියන එක හරියනවා එයා දැක්කා පයිතගරස් ගණිත දර්ශනය ඍජු කෝණයේ අඩංගු පාද දෙකේ දිගවල් වල වර්ගවල එකතුව දිගවල් වල වර්ගවල එකතුව මොකද ඒ කියන්නේ දෙන්නේ මෙතන එකතුව 9යි 16යි එකතු කරාම කීයද ඈ ඈ 25යි අන්න 25යි ඕක සමාන වෙනවා හරියටම ඔය ඍජු කෝණේ ත්‍රිකෝණේ කර්ණයේ දිග වර්ග කරාම එනවාගේ බලන්න බුරුනම් හරිද කියලා ඔය ඍජු කෝණේ ත්‍රිකෝණේ කර්ණය කර්ණයේ දිග වර්ග කරාම එනවාගේ කර්ණයේ දිග 5යිනේ 5 වර්ගය කීයද උදේ හරියටම 25 එනවනේ මේ මාර වෙරේනේ දෙපැත්තම සමානයි. ඉතින් ඕක තමයි පයිතගරස් සම්බන්ධයෙන් ඉන්නේ. කිව්ව දේ තේරුණාද? අපි දැන් ඕක පාවිච්චි කරලා ඍජු කෝණී ත්‍රිකෝණවල මේ පාද දෙක දිගවල් දුන්නාම ඉතිරි පාද දිග හොයන්නයි තියෙන්නේ මේකේ ගණන් උද. ඉතින් මේ දෙපැත්ත සමානයිනේ. හරිනේ සමානයිනේ හරිනේ. දැන් මේකල පුතේ ඕනම ඍජු කෝණී ත්‍රිකෝණයකට හරිනවා. ඔයගොල්ලෝ කැමැති කැමැති ඍජු කෝණී ත්‍රිකෝණය ඇඳලා බලන්න. හරිද? කැමැති කැමැති ඍජු කෝණී ත්‍රිකෝණය ඇඳලා බලන්න. ඍජු කෝණයේ අඩංගු පාද දෙකේ දිගවල් වල වර්ගවල එකතුව සමාන වෙනවා ඒ ඍජු කෝණී ත්‍රිකෝණේ කර්ණ පාදයේ දිග වර්ග කරාම එන අගයට ඉතින් මේක තමයි පයිතගරස් කියන ගණන දර්ශනය හොයාගත්ත මේ චූටි සම්බන්ධය ලොකු සම්බන්ධයක් නෙමෙයි මේක පොඩි සම්බන්ධයක් නේ තේරුණාද දැන් අපි මේක පාවිච්චි කරලා බලමු ගණන් හදද්දී කොහොමද පාවිච්චි වෙන්නේ කියලා හරි මේක දැන් කොහොමද ලියාගන්නකෝ මේක යටි මේක ඇඳන්නේ ඇඳලා මේ දිග දාගන්න පහයි කියලා මේක ලියාගන්න කියටි මේක යටින් මේක ලියාගන්න දැන් අපි මේක වචනේ මල් දෙන්නම් පයිතගර සම්බන්ධේ ඉතල මම මේක මේ පැහැදිලි කරලා හිටියේ උදාහරණයක් අරගෙනම හරි. ඔව්. දැන් මේක අපිට ළමයි ඕනනම් අකුරු වලින් ලියන්නත් පුළුවන්. දැන් මම නිකන් කියන්නකෝ මේ පාදි දිග ඕනනම් PR නේ. ඒ කියන්නේ ඇත්තටම PR කර්ණය නේ. PR පාදි දිග 5 cm. ඊට පස්සේ PQ පාදි දිග 3 cm. ඊට පස්සේ QR පාදි දිග 4 cm නේ. පැත්තකින් ඕන ලියා ගන්න කොහොමද පැත්තකින් ලියා ගන්නකෝ ඔව් දැන් ඕක පුතේ අපිට ඕන නම් මෙහෙම ලියුවා හැකිනේ හරි මෙතන 3 කියලා කියන්නේ PQ පාද දිගනේ PQ පාද දිග තමයි 3යි කියන්නේ ඒකේ වර්ගය මේ ඒකේ වර්ගය එකතු කිරීම 4යි කියලා කියන්නේ QR පාද දිගනේ QR ඒකේ වර්ගයනේ ඒකේ වර්ගය ඔය සමානයි 5යි කියන්නේ මේකේ කර්ණය एक दिग पी आर दिला गाना पुलवा में पी आर एक ए में वार गये ने कहे वार गये अरे टेकल अरे ओहमल लिया ना पुलवा का पर इंग्लिश या कुरुदा आला तेर नॉन इतनी वो द पी क्यू की आने सेंटीमीटर तुम्हाई तूने मेरे नोटे पी क्यू दिग दें में है कि एक ही वार गये एक तो केरी में हतराई सेंटीमीटर की आने මේකේ කර්ණය 5 cm කියන්නේ PR 5 කියන්නේ PR දිග. ඒකේ වර්ගය. මේ අකුරු දාලා ලියන්නත් පුළුවන්. පැහැදිලිද?
අකුරු ගාලා ලියන්නත් පුළුවන් ওই විදිහට හරි එහම ඕන ලියා ගන්න ටග් ගාලා මේකේ මේ පැත්තෙන් ඕන මේක ලියා ගන්න මේකත් ලියා ගන්න මේක ලියුවනම් ඒකේ පැත්තෙන් හරි මේක ලියා ගන්න PQ ගේ වර්ගය එකතු කිරීම QR ගේ වර්ගය ඒ කියන්නේ පුතේ ඍජු කෝණයේ අඩංගු පාද දෙක PQ පාදයයි QR පාදයයිනේ ඒ පාද දෙකේ දිගවල් වල වර්ගවල එකතුව වර්ගවල එකතුව සමානයි එම ඍජු කෝණී ත්‍රිකෝණේ කර්ණ පාදයේ දිගේ මේක නම් PR ඒකේ වර්ගයට ඔක තමයි පයිතගරස් සම්බන්ධයෙන් අපි ගන්නේ ගණන් හදද්දී හරි මම පොඩක් කියන්නේ ඒක ටිකක් පැහැදිලිද දැන් මම තවත් ත්‍රිකෝණ කිහිපයකට මේක පෙන්වන්නම් හරියටම හරියනවා ළමයි අපි ඕන තව එකක් ඇඳලා බලමුද ඍජු කෝණී ත්‍රිකෝණයක් ඇඳලා බලමුද තක්කාලා මම ඊට පස්සේ මේක රසු බෑනේ දෙන්නම් මේ වචනේ පයිතගරස් සම්බන්ධේ හරි අපි දැන් මේ පැත්තට ගන්න එක පුතේ ගන්න ටග් ගාලා මම මේ පැත්තට ගන්නම් සෙන්ටිමීටර යමු කීයද 10ක් විතර සෙන්ටිමීටර 6ක් ගමු මේ පැත්තට ගන්න හරියටම සෙන්ටිමීටර 6ක් දිග මේ පැත්තට ගන්න 8ක් සෙන්ටිමීටර හරියටම 8ක් හරි මෙහාට සෙන්ටිමීටර 6ක් අරන් මෙහාට සෙන්ටිමීටර හරියටම 8ක් ගන්න මම මේක දෙන්නම් ඕනනම් K L M ඊට පස්සේ මේ ලක්ෂය යා කරලා අඳින්න ඍජු කෝණී ත්‍රිකෝණේ හරියටම මේ පැත්තට සෙන්ටිමීටර 6ක් ගන්න මේ පැත්තට සෙන්ටිමීටර 8ක් ගන්න ටුටක් ඉන්න දැන් ඕගොල්ලෝ මම පොඩි දෙයක් කියන්නද මේක දිග මයින් එපා අපි පයිතගරස් සම්බන්ධයෙන් මේක දිග හොයලා බලමු කීයක් එනවද කියලා ටුටක් බලමු මයින් එපා කවුරුත් නැහැ ඇඳලා ඉන්න කර්ණයේ දිග මයින් එපා හරියටම ඕගොල්ලෝ අඩ් රූලෙන් අඳින්න මේ පැත්තට සෙන්ටිමීටර 6ක් දිග මේ පැත්තට සෙන්ටිමීටර 8ක් දිග අරගෙන මෙතන ඍජු කෝණයක් ගන්න ඍජු කෝණී ත්‍රිකෝණයක් නැදින්නේ කවුරුත් මේක දිග මයින් එපා අපි මේක දිග හොයලා බලමු කොහමද හොයන්නේ මේ පයිතගරස් සම්බන්ධේ මේ ඍජු කෝණී ත්‍රිකෝණයට දාලා හොයලා බලමු කීයද එන්නේ කියලා හරි මම කියන්නේ මේ ත්‍රිකෝණය ඇඳලා ඉවරද ඉවරයි මේ පැත්තට හරියටම 6 cm මේ පැත්තට හරියටම 8 cm අරගෙන කර්ණය ඇඳගලා ත්‍රිකෝණේ සම්පූර්ණ කරන්න මේක දිග මයින් එපා අඩුලෙන් අත් දැන් හොයලා බලන්න පයිතගරස් සම්බන්ධ නිකන් ලියමු පයිතගරස් සම්බන්ධ ලියනවා කියන්නේ මේ ගාන හදන්න දාගමු උදත් නිකන් හරි එතකොට මොකක් තමයි වෙන්න ඕනේ ත්‍රිකෝණේ ත්‍රිකෝණේ කර්ණය පාදයේ විදිහට මේක නේ කර්ණ පාදයේ පුතේ K M නේ ඔව් කර්ණ පාදයේ කර්ණය ගත්තොත් දිග K M ඒකේ වර්ගය සමාන වෙනව නේද ඍජු කෝණී ත්‍රිකෝණයක කර්ණයේ දිගේ වර්ගය සමාන වෙනව නේද මේ මාරු කරලා ලියවට කමක් නැහැ. ඒ කියන්නේ මේක මෙහෙන් ලියලා මේ දෙක අර පැත්තෙන් ලියවත් කමක් නැහැ. එහෙම අවුලක් නැහැ. නේ? වම් පැත්ත දකුණු පැත්ත මාරු කරලා ලියවට අවුලක් නැහැ නේ. හරිද? මේක මුලින් ලියලා මේක එහා පැත්තෙන් ලියවත් කමක් නැහැ. මම එහෙම ලියන්නම්කෝ. දෙපැත්තම ලියු බෙහෙලිය. කර්ණයේ වර්ගය ඕනෑම ඍජු කෝණී ත්‍රිකෝණයක කර්ණයේ වර්ගය සමාන වෙනවා. ඍජු කෝණය අඩංගු පාද දෙකේ දිගවල් වල වර්ගවල එකතුවට ඍජු කෝණයේ අඩංගු පාද දෙකේ දිගවල් එක පාදයක් K L ඒකේ වර්ගය එකතු කිරීම අනිත් පාදය L M ඒකේ වර්ගය ලියන්න ටක් ගන්න නිකන් කර්ණ පාදයේ දිගේ වර්ගය සමාන වෙනවා ඍජු කෝණයේ අඩංගු පාද දෙකේ දිගවල් වල වර්ගවල එකතුවද හරි එතකොට මට කියන්නේ දැන් අපි දන්නේ නැහැ මේ කර්ණයේ දිගනේ අපි නිකන් පුතේ මේකට දාගමු අකුරක් නිකන් x කියලා අඥාත පදයක් දාගන්න මේ km දිගට එතකොට x කියලා දැන් මේකේ අපි ඒක හෙවුවනම් හරිනේ කර්ණ පාද දිග x කියලා ගන්න සෙන්ටිමීටර වලින් x හොයන්න ඕනේ km දිග x කියලා ගත්තොත් ඒකේ වර්ගය x වර්ගය සමානයි kl දිග 6යි ඒකේ වර්ගය 6 වර්ගය එකතු කිරීම LM දිග 8යි 8 වර්ගය පුතේ 6 වර්ගයේ 36යි 8 වර්ගයේ 64යි නේ 6 වර්ගය 6 වරක් 6 36යි 8 වර්ගයේ 8 වරක් 8 64යි 36යි 64යි එකතු කරාම කීයද 100යි 100යි පුතේ මට කියන්න එහෙනම් මෙතන x කියන සංඛ්‍යාවේ වර්ගයේ 100ට සමාන වෙන්න නම්
x වල අගය කීයද වෙන්න ඕනේ? ඈ? පුතේ කීයේ වර්ගයේද 100ක් ඉන්නේ? කීයේ වර්ගයේද 100? 10 වර්ගයේ. හොඳයි, උත්තර අවල් කියන හොඳයි. අපි දන්නවා 10 වර්ගයේ නේද 100ක් වෙන්නේ. එහෙනම් x සමානයි කීයද? 10යි සෙන්ටිමීටර. හරි. දැන් අඩුවල අරගෙන මේක දිගම අයින්න කීයද එන්නේ මෙන්නහමත්. 10 වෙනවා නේද මෙන්නහම. හරිනේ? දැන් අඩුවල තියලා මේක දිගම අයින්නකො. දැන් අඩුවලෙන් කර්ණේ ඔයගොල්ලෝ මේක ඇඳනේ හරියටම. මේ දිගවල හරියටම අරන් ඇඳහම මේක දිග මයින්නකො අඩුවලෙන්. මෙන්නහම කීයද එන්නේ? 10යි සෙන්ටිමීටර්. එතකොට පයිතගරස් සම්බන්ධය දාලා හැදුවත් 10යි එනවා මේ. සෙන්ටිමීටර් 10යි සෙන්ටිමීටර්. හරිද? දැන් තේරෙන්න ඕනේ පයිතගරස් සම්බන්ධය හරියි කියලා. හරි දැන් අපි ඕක වචනෙන් ලියලා ඊට පස්සේ ගණන් ටික හදාගෙන යමු. හොඳයි. හරි. මට කියන්නේ පයිතගරස් සම්බන්ධය නිකන් හරියි කියලා දැනනවද? ඒක නිවර්ති සම්බන්ධයක් අපිට ඕනම ඍජු කෝණී ත්‍රිකෝණයකට දාන්න පුළුවන්. ඈ? ඔව් හොඳයි. පයිතගරස්ගේ සම්බන්ධය. හරිනේ? ඕ දැන් පයිතගරස් සම්බන්ධය කියන එක අපි ගොඩක් තැන්වල පාවිච්චි කරන දේ. ගේවල් දොරවල් හදද්දී මේ පාරවල් ඕවල මේ මොකද දැන් මේ දිගවල් මැනමැන ඉන්න ඕනේ නැහැ. කෙලින්ම ඍජු කෝණී ත්‍රිකෝණයක පාද දෙකක දිග දන්නවනම් අනික් පාද දිග ටග් ගාලා හෙව්ව හැකි. ආයි මයින් ඕනේ නැහැ. මේ සම්බන්ධය දැම්මා ටග් ගාලා හෙව්වා. පයිතගරස් සම්බන්ධය. හරි? එච්චරයි. ලොකු දෙයක් නෙමෙයි. දැන් ඉතනක මේ වගේ අවස්ථාවක් මම මේකේ උදාහරණයක් කියන්නම්. දැන් ඉතන ඔන්න ලයිට් කණුවක් තියෙනවා. හරිද? එතකොට දැන් ලයිට් කණුවක් හදන්නේ කිසියම් උසකටනේ. හොඳට අහගන්න. දැන් ඔගොල්ලෝ දැකලා තියෙනවද ලයිට් කණු හයි කරාට පස්සේ කොහොම හොඳට ඇදලා කම්බියක් ගහන්නේ පොළොවට? දැකලා තියෙනවද? ලයිට් කණුව හිටෙව්වට පස්සේ කෙලින් හරි කෙලින් ලයිට් කණුව හිටවලා මුදුනේ ඉඳන් නේද? මුදුනට කම්බියක් ගැට ගහලා මෙහෙ බිමට සම්බන්ධ කරනවා. දැකලා පාරවල බලන්න ගියදී සමහර හැම කණුවේ මෙහෙම ගහලා නැහැ. සමහර කණු වලට ගහලා තිනවා. ඇයි ඒ? ඒ සමහර කණු එතන ගහලා තින්නේ හේතුව තමයි ඒක පොඩ්ඩක් මොනා වෙන්න පුළුවන්ද? ඈ? ඇලවෙන්න පුළුවන්. සමහර තැන් වල තියෙන ලයිට් කණු ඇලවෙන්න පුළුවන්. ඒ වගේ තැන් වල එහෙම කම්බියක් ඇදලා ගහනවා පොළොවට. ඒ වගේ වෙලාවක දැන් මේ කම්බියේ දිග කොච්චරද කියලා හිතන්න මෙන්න පොළොව. හරිද? මේ දින්නේ පොළොව. උතර පොළොව දිනවා ඔන්න බලන්න. මේ පොළොව මෙන්න ලයිට් කණුව හිටවල තිනවා. තොල මෙතන මේ පොළව මේ ලයිට් කණුව. හරිද? අපි ලයිට් කණුවේ උස ගන්නවා. හිතන්නකො ලයිට් කණුවේ උස නිගමට මීටර 12යි කියලා. ලයිට් කණුවේ උස මීටර 12යි. හරි. ඊට පස්සේ අපි මෙතන ඉඳන් මෙතනට දැන් කම්බියක් ගැට ගන්න ඕනේ. අපි මෙතන ලයිට් කණුවේ පාමුල මේදී ලයිට් කණුවේ පාමුල ඉඳන් අපිට ඕනේ මීටර සාමාන්‍යයෙන් 6කින් විතර. ලයිට් කණුවේ පාමුල ඉඳන් මීටර 6ක දුරකින් තමයි කම්බියේ මෙතන ඉඳන් මෙතනට ගැට ගහ ගන්න ඕනේ. එතකොට අපිට අවශ්‍ය වෙන කම්බියේ දිග දැන් මේ ලයිට් කණුවනේ. මේ ලයිට් කණුවේ මුදුන, මේ ලයිට් කණුවේ පාමුල, මේ පොළව. මෙතන අනිවාර්යයෙන්ම ඍජු කෝණයක් තියෙන්නේ මේ. දැන් අපි ලයිට් කණුවේ මුදුන ඉඳන් මෙන්න මෙතනට ගැට ගහ ගන්න කම්බියක් ඕනේ. හරි කරන්න. එතකොට අපිට මේ කම්බියේ දිග ටග් ගාලා මේ පයිතගරස් ප්‍රමේය දාලා හෙව්ව හැකියි. කොච්චර දිග කම්බියක්ද ඕනේ කියලා තේරෙනවද? ඒ දැන් ලයිට් කණුවේ උසක් දන්නවා, මේ දිග දන්නවා. ඊට පස්සේ මෙතන ඉඳන් මීටර 6කට තමයි පොළවට සෙට් වෙන්න ඕනේ කම්බිය නේ. මෙන්න කම්බිය නේ. දැන් කම්බිය ගෙනල්ලා හයි කරන්න කලින් ගැලපෙන දිග කම්බියක් ගේන්න බෑ. නැත්නම් දිග මදි කම්බියක් ගෙනවොත් එනවත් එහෙම කොටයි හයි කරගන්න බෑ නේ මෙතෙන්ට. දිග වැඩි කම්බියක් ගෙනවොත් ආයි කපලා දාන්න වෙනවා අපරාධේ. ඒකින්ද හරියටම දිග කම්බියක් ගෙනල්ලා අපිට මේ හරි කරගන්න පුළුවන්. එතකොට මේ කම්බියේ පුතේ දිග දැන් අපි ලයිට් කණුවේ උස දන්නවා. මීටර 12ක උස ලයිට් කණුව. මෙතන ඉඳන් මීටර 6ක් දුරින් තමයි කම්බිය ඇදලා ගහ ගන්න ඕනේ. එතකොට අපිට පයිතගරස් සම්බන්ධය දාලා මේ ඍජු කෝණයේ අඩංගු පාද දෙක. එක පාදයක් මීටර 12යි, අනෙක් පාදයේ 6යි. එතකොට මේකේ වර්ගයයි මේකේ වර්ගයයි එකතු කරාම එන අගේ සමාන වෙන්න ඕනේ. මෙතන මේ කර්ණයේනේ කම්බිය වෙන්නේ. කම්බියේ දිගේ වර්ගයට. ඉතින් ටක් ගාලා හෙව්ව හැකිනේ. නේ හරි. ඉතින් පයිතගර සම්බන්ධය ඒ වගේ අපිට නොයෙකුත් අවස්ථා වලදී වැදගත්. ඍජු කෝණී ත්‍රිකෝණ සම්බන්ධ වෙන තැන් වලදී ඕක ඉතාමත් වැදගත්. පයිතගර සම්බන්ධය. හොඳයි. පැහැදිලිද ඒක? හරි. එතකොට දැන් මේක හරිනේද ඔයගොල්ලෝ හෙව්වද? ඔව් මෙතන එතකොට k
දිග සෙන්ටිමීටර් 10 යි නේ මෙන්නම 10 එනවා හරි දැන් ගණන් වලදී ওই වගේ දේවල් අපිට තියෙන්නේ පයිතගර සම්බන්ධයෙන් ලොකු ඒව නැහැ දැන් හොඳට අහගන්නකෝ හරි මේක හදුව නේද ඔයගොල්ලෝ सेंटीमीटर මේකෙ දිග හිතන්න කො සෙන්ටිමීටර 4යි කියලා. හරිනේ. හොඳයි. ඊට පස්සේ මෙතන පොතේ කර්ණයේ දිග කියෙදෙන්නේ මේකේ. අපි දැන් මේ වගේ ඍජු කෝණී ත්‍රිකෝණයක් ඇන්දොත් මේකේ කර්ණයේ දිග අනිවාර්යෙන් කියෙදෙන්නේ මෙයා 3යි මෙයා 4යි වුණොත් මෙයා 5යි නේ දෙන්න ඕනේ. මෙයා 5යි නේ දෙන්න ඕනේ. ඔව්. මේ පාද 3යි සෙන්ටිමීටර මේ පාද 4යි සෙන්ටිමීටර නම් මේ පාද 5යි. හරිනේ. කර්ණයේ හරි මේක අපි ගමු a b c ඍජු කෝණී ත්‍රිකෝණී හරි දැන් අපි දන්නවා පයිතගරස් සම්බන්ධයෙන් මොකද්ද කියවෙන්නේ ඕනම ඍජු කෝණී ත්‍රිකෝණයක කර්ණයේ දිගේ වර්ගය සමාන වෙනවා ඍජු කෝණයේ අඩංගු පාද දෙකේ දිගවල් වල එකතුට නෙමෙයි ඍජු කෝණයේ අඩංගු පාද දෙකේ දිගවල් වල වර්ගවල එකතු වුණා. සමහර ළමයි කියන්නේ ඕක භාගයට. දිගවල් වල එකතු වුණේ නෙමෙයි ඈ. ඍජු කෝණී ත්‍රිකෝණයක කර්ණයේ දිග සමාන වෙන්නේ නැහැ. ඍජු කෝණය මේ අඩංගු පාද දෙකේ දිගවල් වල එකතුට සමාන වෙන්නේ නැහැ. බලන්න එහෙම වෙනවද කියලා? කර්ණයේ දිග 5යි, ඉතිරි පාද දෙකේ දිගවල් එකතු කරොත් 3යි 4යි 7යි සමාන වෙන්නේ නැහැ නේද? එහෙම වරද්ද ගන්න එපා. කොච්චර කිව්වත් සමහර අය වරද්දනවා ඉතින්. හරි වර්ගයක් එක්ක ලියවෙන්නේ ඈ වර්ගයක් එක තමයි සම්බන්ධය තියෙන්නේ ඍජු කෝණයේ අඩංගු පාද දෙකේ දිගවල් වල එකතුව 3යි 4යි 7යි ඒක සමාන වෙන්නේ නැහැ නේ කර්ණයේ දිගට වැරදිනේ දිගවල් වල වර්ගවල එකතුව හරි ඍජු කෝණයේ අඩංගු පාද දෙකේ දිගවල් වල වර්ගවල එකතුව හරි 3ේ වර්ගය එකතු කිරීම 4ේ වර්ගය සමාන වෙනවා කර්ණයේ වර්ගයට ඈ ඒකත් වර්ගයෙන්නේ මේ වර්ග තමයි 3ේම ඉන්න උනේ හරිනේ වරද්ද ගන්න එපා හොඳයි ඒක මම දැන් කියලා දුන්නා දැන් මේ පයිතගර සම්බන්ධයෙන් මෙන්න මෙහෙමයි ඉදිරිපත් කරන්නේ මම ඍජු කෝණී ත්‍රිකෝණයක් ඇඳලා ඕනෑම ඍජු කෝණී ත්‍රිකෝණයක් ඇඳලා මේ පාද මත අඳිනවා සමචතුරස්‍ර හරිද සමචතුරස්‍ර අඳිනවා හරි ඒකත් හරි හැබැයි ගණන් හදද්දී ඒක හොන්නේ අපි මම කලින් කිව්ව එක තමයි පාවිච්චි කරන්නේ ඕනම ඍජු කෝණී ත්‍රිකෝණයක් ඇඳලා පුතේ ඔන්න බලන්න මං මේ පාදයේ මත සමචතුරස්‍රයක් අඳිනවා. එතකොට පුතේ ඒකේ පාදයක දිග කීයද? මේ අඳින සමචතුරස්‍රයේ පාදයක දිග කීයද හරියටම? 3යි. අකල් කියන්න. මේ පාදයේ මත සමචතුරස්‍රයක් ඇඳුවොත් මේකේ පාදයක දිග කීයද? AB එක පාදයක් වෙන විදියට සමචතුරස්‍රයක් ඇඳුවොත් මේ ඒකේ පාදයක දිග 3යි සෙන්ටිමීටර. මට මේ සමචතුරස්‍ර එකක් ගාලා වර්ගඵලය කියන්නේ කීයද කියලා මේ ඇඳපු පාදයක දිග 3යි සෙන්ටිමීටර නේ මේක වෙන්නේ ඇයි ඉතින් මේ පාදේ 3යි නම් මේ පාදත් 3 3 වෙන්න ඕනේ සමචතුරස්‍රයක් නේ ඔව් මේ සමචතුරස්‍රේ වර්ගඵලය සමචතුරස්‍රයක වර්ගඵලය ගන්න දිග වැඩි කිරීම පල්ලනේ දිගත් 3යි පල්ලත් 3යි 3 වරක් 3 කීයද ඈ 9යි ඔව් මම මේකේ වර්ගඵලය දාන්නම් මෙතන මේ සමචතුරස්‍රයේ වර්ගඵලය 3 3 9යි වර්ග සෙන්ටිමීටර වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටරනේ
ඊට පස්සේ මම අනික් පාදයේ මතත් අඳිනවා සමචතුරස්‍රයක් මේ ඒකේ පාදයේක දිග පුතේ 4 cm මේ මේකේ පාදයේක දිග 4 cm මේකේ පාදයේක දිග 4 cm ඔව් මේ පාදයේ මත ඇඳ සමචතුරස්‍රයේ පැත්තක දිග 4 ඒකේ වර්ගඵලයේ එකක් ගාලා කියන්නේ කීයද කියලා මේ ඇඳපු සමචතුරස්‍රයේ වර්ගඵලය हतर वरक हतर दिग वैडी की रीम फाल हतर वरक हतर की इधर हाँ दास यही दें बोलने तेरे ही दें मेगा थारी की ला तबे अभी कालिंगी हुई का तो मैं गाना उल्टी बाहर उच्ची करने के हाँ इड बात से कारण है कारण है मतलब अंदर ना समझा तो राष्ट्रीय के तो कारण पाल दे दिगर एक पैसे करे ना विधि इधर मिलना කර්ණයේ මත අඳිනවා සම චතුරස්‍රය හරි එතකොට මේකේ පාදයේක දිග සෙන්ටිමීටර එතකොට 5ක් වෙන්න ඕනේ පුතේ මේකේ වර්ගඵලය කීයද මේ සම චතුරස්‍රයේ වර්ගඵලය 5 වන දිග වැඩි කිරින් පල්ලණි 5 5 25යි ඔව් එතකොට දැන් මේකෙත් මොකද්ද වෙන්නේ ඈ එනම් මේකෙන් අපිට කිව්ව හැකි ඕනම ඍජුකෝණී ත්‍රිකෝණයක ඍජුකෝණය මත මේ ඍජුකෝණය අඩංගු ඕනම ඍජුකෝණී ත්‍රිකෝණයක ඍජුකෝණය අඩංගු පාද දෙක මත අඳින ලද සමචතුරස්‍ර දෙකේ වර්ගඵලවල එකතුව මේ සමචතුරස්‍ර වර්ගඵලය 9යි බලන්න 9යි නේද ඔව් හරිද 9යි එකතු කිරීම මේ සමචතුරස්‍ර වර්ගඵලයේ 16යි වර්ගඵලවල එකතුව උදේ සමාන වෙනවා එම ඍජුකෝණී ත්‍රිකෝණේ කර්ණයේ මත ඇඳපු සමචතුරස්‍රයේ වර්ගඵලයට ඒ කියන්නේ මේක නම් 25යි එහෙම කියන්නත් පුළුවන් දැන් මේකයි වෙලා තියෙන්නේ දැන් පයිතගරස් කියන ගණිත දර්ශනය එයාගේ सामान එහි කර්ණයේ මත අඳින ලද සමචතුරස්‍ර වර්ගඵලයේද මට කියන්නේ කිව් එක හරිය කියලා තේරෙනවද ඉතින් ඔය එන්නේ තර්කම තමයි නෙමේ මම අර කලින් කිව් එකම නෙන්නේ මේ බලන්න මේ හරිද මම කලින් කිව්වේ මොකද්ද ඍජුකෝණී ත්‍රිකෝණයක ඍජුකෝණයේ අඩංගු පාද දෙකේ දිගවල් වල වර්ගවල එකතුව දැන් මේ පාදේ දිග 3යි 3 වර්ගය මේ 9යි මේ පාදේ දිග 4යි 4 වර්ගය ඇත්තටම දැන් ඔතන ඔය ඉන්නේ මේ 9 කියලා ඉන්නේ ඇත්තටම 3 වර්ගයනේ 3 වරක් 3 නේ. 16 කියන්නේ 4 වර්ගයනේ 4 වරක් 4 නේ. සමානයි 25 කියන්නේ 5 වර්ගය 5 වරක් 5 නේ. සමානයි මෙතන කර්ණ පාදයේ දිගේ වර්ගය. දැක්කද මේ? හරි. ඉතින් ඔතනින් කියවෙන්නේ තර්කම තමයි. අපිට කියන්නේ මේක තේරුණාද? පයිතගරස් සම්බන්ධය අපි දැන් ලියන්නේ ප්‍රමේය මේ විදිහට. පයිතගරස් සම්බන්ධය මේක පාවිච්චි කරලා තමයි ලියන්නේ. හොඳයි. ටක් ගාලා මේක අඳින්න. අපි ඊට පස්සේ वचने लियमु नकल लिए लियमु लिया नहीं है रातु पहने फाइट करा स्ट्रमे लियमु फाइट करा स्ट्रमे लिया नहीं है मैं रुजुकोनी त्रिकोणे क रुजुकोनी त्रिकोणे क रातु पहने लिया ना ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණය මත කර්ණය මත අඳිනු ලබන සම චතුරස්‍රයේ වර්ගඵලය සම චතුරස්‍රයේ වර්ගඵලය සම චතුරස්‍රයේ වර්ගඵලය
කමාවද්දාලා කර්ණේ මත අඳිනු ලබන සමචතුරස්‍රයේ වර්ගඵලය කමා කමාවද්දාලා ඉතිරි පාද දෙක මත නැත්නම් ඍජු කෝණයේ අඩංගු පාද දෙක මත නැත්නම් ඉතිරි පාද දෙක මත ඉතිරි පාද දෙක මත අඳිනු ලබන සම චතුරස්‍ර වල සම චතුරස්‍ර වල වර්ගඵලයන්ගේ වර්ගඵලයන්ගේ ඓක්‍යයට නැත්නම් එකතුවට සමාන වේ. ඉතිරි පාද දෙක මත අඳිනු ලබන සම චතුරස්‍ර වල වර්ගඵලයන්ගේ එකතුවට නැත්නම් ඓක්‍යයට සමාන වේ. तो मैं इतना तुम्हारे के अन्य ए बी दिखे ने ए बी आधे दिखे ए बी भाग गए तो तुझे दी में खतराई के अन्य बी सी भाग दिखे बी सी एक भाग गए समान है पहाड़ी के अन्य ए सी करने लिया करने में क्या इंतजार में करती हैं क्या දැන් අපිට ඕන මේ වල සිම්පල් ලකු දාන්නත් පුළුවන් ඒ අඥාත පද වගේ දාන්නත් පුළුවන් කියන්නේ මේ පාද දිග හිතන්නකෝ සිම්පල් x කියලා කර්ණයේ දිග 5යි මේකේ නැත්නම් අපි නිකන් ලියුවොත් x කියලා දාගත්තොත් කර්ණයේ දිග x හරි මේ පාද දිග මම නිකන් ඕනනම් දාගන්නම් y හරි මේ පාද දිග නිකන් මම ඕනනම් z මම දාන්නත් පුළුවන් නේ අකුරු अरे පාදමේ දිග x කියලා ගන්නම් ab පාද දිග y එතකොට ඕනනම් නැත්නම් මේක x මේක y එම්පි දිග එහෙම වුණානේ ab පාද දිග x bc පාද දිග y සිම්පල් ලකුරු කර්ණය ac පාද දිග z නේ එහෙම අරන් වුණා මෙහෙම සිම්පල් ලකුරු වලින් ලියන්න පුළුවන් ab පාද දිග x කියලා ගත්තොත් x වර්ගය එකතු කිරීම bc පාද දිග y කියලා ගත්තොත් ඒකේ වර්ගය y වර්ගය සමානයි කර්ණයේ දිග z කියලා ගත්තොත් ඒකේ වර්ගය z වර්ගය මොම ලියන්න පුළුවන් අගයන් දන්නා නම් අගයන් දාලා ලියුවේ හැකි නැත්නම් අර ඉංග්‍රීසි කැපිටල් අකුරු දාලා ලියන්නත් පුළුවන් මේ වගේ සිම්පල් අකුරු දාලා ලියන්නත් පුළුවන් පයිතගරස් සම්බන්ධය මේක ඇඳලා ආර්ටිකල් ලියා ගන්න ඉක්මනට හරි දැන් තමයි පාඩමේ ওই ටික තමයි කියලා දෙන්න තියෙන්නේ පොඩි පාඩමක් නේ දැන් අපි ගණන් හදන්නයි තියෙන්නේ ඉක්මන් කරමු ගණන් පටන් ගමු හරිද
හරි නේද දිලක්ෂි මම කරන්නේ යොමි හරිද යශෝද හරි නේද ඉසරණි ඉවරද රණිත්මා දිලක්ෂි හරි ඉවරයි නේද උමයන්ගි ඉක්මන් කරන්න උපාධ්‍යය හරිද රොසිරු मनोज इवर आए नहीं थे मेडिकल लिया का निकमंट दिनिदु हरिद दिनिति दिनिति इवर द दिनेत हरिने बताए निकमंग कराना निकमंग लिया बुद्धि महारिद प्रश्न ऋजुकोणी त्रिकोण वलट अदाल ऋजुकोणी त्रिकोण वलट अदाल ऋजुकोणी त्रिकोण वलट अदाल पाइथागोरस संबंधे लिया दक्वन्न पलवेनि एक हरि मेक ऐंदला टंकाला पोडियट මේකේ තියෙන අකුරු පාවිච්චි කරලා පයිතගර සම්බන්ධ ලියන්න ඉක්මන් කරන්න अकुरु पावित्ति करला
ඒක යටින් ලියන්න පයිතගරස් සම්බන්ධය අර රොමිලා කරන එක 2 3 4 ඉක්මන් කරා හරි රූප ටික ඉක්මනට අඳින්න ඇඳලා පයිතගරස් සම්බන්ධය ටග් ගාලා ලියන්න හරි හරි ඉක්මන් කරන්න හරි හරි ෘජුකෝණී ත්‍රිකෝණ වලට අපිට පයිතගරස් සම්බන්ධය ලියන්නයි තියෙන්නේ මේ රූප සටහන් වල තියෙන ෘජුකෝණී ත්‍රිකෝණ කිහිපයක් තියෙනවා නම් එක රූපයක ඔක්කොම ලියන්න සමීකරණයේ සම්බන්ධය හොඳයි පුතේ මේ විදිහට පළවෙනි එක ඉගෙන ගන්න ඕනේ මේකේ ගෙලීම ෘජුකෝණ ත්‍රිකෝණයක් තියෙන්නේ කර්ණය තමයි AC එතකොට කර්ණයේ වර්ගයනේ AC වර්ගය සමානයි ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුව එක පාදයක් AB ඒකේ වර්ගය එකතු කිරීම අනිත් පාදේ BC ඒකේ වර්ගය මරි කියන්නේ මේක හරියට ලියුවද බලන්න මේ පැත්තම ආපරණකමක් නැහැ කියන්නේ මේක මේ දෙක වම් පැත්තෙන් ලිලා මෙයා දකුණු පැත්තෙන් ලිව්වත් කමක් නැහැ ඒ කියන්නේ ඍජු කෝණයේ අඩංගු පාද දෙකේ වර්ගවල එකතුව එක පාදයක් AB නේ දිග ඒකේ වර්ගය එකතු කිරීම අනිත් පාදයේ BC නේ ඒකේ වර්ගය සමානයි කර්ණය AC ඒකේ වර්ගය. හැබැයි ළමයි මේ කර්ණය මේ පැත්තේ පාදයක් එක්ක සම්බන්ධ කරලා ලිව්වොත් වැරදි. ඒ කියන්නේ මෙහෙම. දැන් ඔයගොල්ලන්ට මාරුනොත් එහෙම කර්ණය කියන එක මාරු වෙන්න බෑනේ. දැන් කවුරු හරි ළමයි කිව්වොත් AB වර්ග එකතු කිරීම AC වර්ග සමානයි BC වර්ග කියලා එතකොට වැරදි. AB වර්ගය එකතු කිරීම කර්ණයෙන් AC AB වර්ගය එකතු කිරීම AC වර්ගය සමානයි BC වර්ගය ලිව්වොත් නම් වැරදි. මාරු කරගෙන කර්ණය එයා මාරු කරගෙන කර්ණය තමයි එක පැත්තකට එන්නේ අනිත් පැත්තට එන්නේ මේ ඉදිරි පාද දෙකේ වර්ගවල එකතුව එක පැත්තකට කර්ණේ වර්ගය එනවා අනිත් පැත්තට එන්නේ ඉදිරි පාද දෙකේ වර්ගවල එකතුව මෙහෙම ලිව්වත් හරි මෙහෙම ලිව්වත් හරි මේකේ මේක නම් අපිට කෙලින්ම පාදවල දිගවල සිම්පල් ලකුරු හරිද කර්ණේ වර්ගය නේ C වර්ගය සමානයි ඉදිරි පාද දෙකේ A වර්ග ධන B වර්ග ඉදිරි පාද දෙකේ වර්ගවල එකතුව හරි මේකේ කර්ණයේ වර්ගයේ කෙලින්ම කර්ණයේ මේකේ 10යි සෙන්ටිමීටර් ඒකේ වර්ගය සමානයි ඉදිරි පාද දෙකේ වර්ගවල එකතුව x වර්ග එකතු කිරීම y වර්ගය හරිද බලන්න මේකේ පුතේ ඍජුකෝණී ත්‍රිකෝණ දෙකක් තියෙනවා මේ එක ත්‍රිකෝණයක් PRS ඍජුකෝණී ත්‍රිකෝණේ අනිත් එක PRQ දැන් මම PRQ හරි PRS හරි
ඉතින්ලා ඕනනම් TRQ හරි මේ පැත්තනොත් අංශක ඕනනම් 90 දාගන්න මේක 90 නම් මේකත් 90 වෙනවනේ හරිනේ මේ සරල රේඛාවක් මත කෝණවල එකතු 180යි මේක 90 නම් මේකත් 90යි හරි එතකොට මේ ඍජු කෝණි ත්‍රිකෝණයෙන් අපිට ලිව්වේ හැකි මෙන්න කර්ණය PQ නේ ඒකේ වර්ගය සමානයි ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුව Q වර්ගයේ වර්ගය එකතු කිරීම RP නැත්නම් PR PR ගේ වර්ගය හරිද බලන්න මේ ඍජු කෝණි ත්‍රිකෝණය සලකලා ඊට පස්සේ මේ ඍජු කෝණි ත්‍රිකෝණය සලකලා ලිව්වොත් මොකක්ද වෙන්නේ කර්ණයේ TS නේ TS වර්ගයේ සමානයි ඉතිරි පාද දෙක PR අනිත් එක RS PR වර්ගය එකතු කිරීම RS වර්ගය හරිද බලන්න හරි හොඳයි මට කියන්නේ මේ හතර ඉවරද හරියටම කරලා බරද්ද ගන්න එපා පළවෙනි ගණන් හතර ඉවරද ඉරුචි ඉවරයි ඈ පළවෙනි ගණන් හතර හරියට බලන්න ලියා ගන්න පුළුවන්ද ගණන් වල මේ වගේ සම්බන්ධයෙන් පයිතගර සම්බන්ධයෙන් පුළුවන් let me now there හරියද ආ මට දැන් පස්වෙනි එකේ කියන්න ඍජු කෝණේ ත්‍රිකෝණ කීයක් තියනවද හොඳට කල්පනා කරලා පස්වෙනි එකේ ඍජු කෝණේ ත්‍රිකෝණ කීයක් තියනවද පස්වෙනි එකේ ඍජු කෝණේ ත්‍රිකෝණ කීයක් තියනවද කීයද යශෝදා හතරයි කොහොමදකල කියන්න ලෙඩ්මිනි 6යි මේකේ ඍජු කෝණී ත්‍රිකෝණ තියෙන ගානට දැන් මේකේ ඍජු කෝණී ත්‍රිකෝණ දෙකක් තිබ්බින්ද පයිතගරස් සම්බන්ධයේ ත්‍රිකෝණ දෙකටම ලියුවාම මේ වගේ දෙකක් ලියන්න වෙනවා මේකේ හතරක් තියනවා නම් හතරක් ලියන්න ඕනේ ත්‍රිකෝණ ඊය තින් ඍජු කෝණී ත්‍රිකෝණ ඈ කොහොමද කට්ටි හිතා ගන්න බෑ පහයි පහක් තියෙනවා ඉරායු 4යි නෙත්මි නෞද්‍ය 4යි විහාර 4යි 5යි සෝවන් කට්ටි ගණන් කරලා බලන්න කියා ඍජු කෝණී ත්‍රිකෝණ කීයක් තියනවාද ඈ උමයන්ගි 5යි ඉසරණී 4යි නෙත්මි විහාරා 4යි මාත් මේ බලනවා කීයක් තියනවාද කියලා पेने विधि हतर हतर वेडिपुर वेडिपुर हतर मेक 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 मम्मी बोर्ड के रूपे में හතරයි පොඩක් බලන්න වැඩිපුර ආපු කට්ටිය දැන් බලන්න හතරද තියෙන්නේ ඊට වඩා වැඩිපුර එනවාද මේ මේ බෝඩ් එකේ ඇඳලා තියෙන රූප සටහනේ ඍජු කෝණී ත්‍රිකෝණ ඈ හතරයි යශෝදා හතරයි ආ හොඳයි හතරක් තමයි තියෙන්නේ නේද හරි දැන් මේකේ ඍජු කෝණී ත්‍රිකෝණ හතරටම පයිතගරස් සම්බන්ධයෙන් දාලා හතරක් ලියන්න වෙනවා එතකොට අපි ඉස්සෙල්ලාම ඕනනම් මම දැන් ලියන්න යන්නේ ඔයගොල්ලන් ලියා ගන්න පුළුවන් ද හැමෝටම දැන් මෙතන මේ ඍජු කෝණී ත්‍රිකෝණ දෙකට ලිව්ව වගේ මේකේ හතරක් තියෙනවානේ නේද මේ එක ඍජු කෝණී ත්‍රිකෝණයක් මේක මේ ඒකේ පුතේ කර්ණය AQ AQ වර්ගයේ සමානයි ඉතිරි පාද දෙක DQ වර්ගය එකතු කිරීම DA වර්ගය මේ ඍජු කෝණී ත්‍රිකෝණය ගත්තොත් කර්ණය AP AP වර්ගයේ සමානයි QP වර්ගය එකතු කිරීම QA වර්ගය මේ ඍජු කෝණී ත්‍රිකෝණය ගත්තොත් කර්ණය PQ वर्गे PQ वर्गे समानाई इतिरिपाद देग QC वर्गे एकतु किरीम CP वर्गे मैं अनित ऋजुकोणी त्रिकोणे कर्णय ऋजुकोणी स्थानयन दीन कादने AP वर्गे समानाई इतिरिपाद देग BP वर्गे एकतु किरीम AB वर्गे एवा लियन्न पुलुवान्नि होंदयि हरि देन अपि अंतिम अभ्यासयटे मेके
එමු මම මේ පළවෙනි අභ්‍යාසෙ තිබ්බ ගණන් කීපයක් දුන්නේ හරි දැන් එන්න ළමයි 19 2 අභ්‍යාසෙ 19 2 හැමෝම 19 2 අභ්‍යාසෙට එන්න 19 2 අභ්‍යාසෙ ටියුට් එකේ හරි නැත්නම් අච්චු පුතෙන් හරි ඉක්මන් කරන්න මේක ලියන්න ඉඩ තියන්න හරි අපිට ඔය අභ්‍යාසෙ විතරයි තියෙන්නේ दहा नामे देगर दहा नामे देखा अभ्यास हरज හරි මේ ප්‍රස්තාර කොළ පුතේ අරන් ප්‍රස්තාර පොත් තියන කට්ටිය ඉන්නවද අරන් ප්‍රස්තාර කොළ දැන් ගන්න විදියකුත් නැහැ නේද හරි පුළුවන් නම් ප්‍රස්තාර කොළ දෙකක් තුනක් හොයා ගන්න ලබන සතිය අපිට පාඩමට ප්‍රස්තාර කොළ තියනවද ප්‍රස්තාර කොළ ප්‍රස්තාර කොළ නැත්නම් ප්‍රස්තාර පොතක් හරි ගමන්නේ නැහැ මොකක් හරි දෙන්න එහෙමත් හොයාගන්න බැරුව ගියොත් ඉතින් අපි පොතේ යන්නේ මුකින් වෙන කරන්න දෙයක් නැහැ හරි තියෙනවා හොඳයි එතකොට අපි දැන් 19 2 අභ්‍යාසයට එමු ප්‍රශ්න අංක 1 පහත දැක්වෙන එක් එක් රූපයේ ඉංග්‍රීසි අක්ෂරයෙන් දක්වා ඇති පාදවල දිග සොයන්න එතකොට ওই ගණන් වල ළමයි ත්‍රිකෝණී ත්‍රිකෝණ තියෙනවා පාද දෙකක දිග දුන්නාම ඉතිරි පාද දිග හෙව්ව හැටි මම දැන් පෙන්නන්නම් හරි පාත් එකම කරගෙන යමු පළවෙනි එක දැන් ඔගේ දිගවල මයින් ඕනේ නැහැ දැන් අනිද්දී ඈ නිකන් ත්‍රිකෝණී ත්‍රිකෝණයක් කොහොම ඇඳලා ඒකේ දිගවල මාක් කරගන්න හරි පළවෙනි එක ගත්තොත් මෙන්න ත්‍රිකෝණී ත්‍රිකෝණේ මේ පාද දිග 4 cm මේ පාද දිග y පර්ණයේ දිග 5 cm. හරි. අගල අනින්න පොඩිට දිගවල මයින් ඕනේ නැහැ. මේ වගේ ඍජු කෝණ ත්‍රිකෝණයක් ඇඳලා අපි මෙන්න මේ y කියලා දාලා තියෙන මේ පාද දිග හොයන්නයි තියෙන්නේ බලමු. දැන් කරන්න තියෙන්නේ මේකේ දිගවල දිහා බලලා පයිතගරස් සම්බන්ධ ලියා ගන්න. හකල් ලියන්න. මේක පුතේ කර්ණයේ දිග 5යිනේ. ඉතිරි පාද දෙකෙන් එකකගේ දන්නවා එකකගේ හොයන්න ඕනේ. හරි. අපි දන්නවා ඍජු කෝණී ත්‍රිකෝණයක ඍජු කෝණය මත මේ අඳින මෙතන අපි ගත්තොත් මෙහෙම ගමු නිකම්ම සාමාන්‍ය ඍජු කෝණයේ අඩංගු පාද දෙකේ වර්ගවල එකතුව නේ එක පාදයක දිග y නේ ඕක හොයන්න ඕනේ y වර්ගය එකතු කිරීම අනික් පාදේ 4 නේ 4 වර්ගය සමාන කරන්න කර්ණයේ වර්ගයට කර්ණයේ වර්ගය කීයද 5 වර්ගය හොඳයි දැන් මේක පුතේ සුළු කරන්න ඕනේ පයිතගරස් සම්බන්ධ ලියලා හරිද ඍජු කෝණී ත්‍රිකෝණයක කර්ණයේ වර්ගය කර්ණපාදයේ දිගේ වර්ගය සමාන වෙනවා ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුවට දිගවල වල වර්ගවල එකතුවට හොඳයි මෙතන y වලගේ හොයන්න ඕනේ බලමු සමීකරණයක් වගේ තියෙන්නේ දැන් 4 වර්ගයේ 16යි y වර්ග ධන 16 සමානයි 5 වර්ගයේ 25යි දැන් මේ සමීකරණය සුළු කරලා උත්තරේ ගන්න ඕනේ y පුතේ මේ පැත්තේ දැන් මේ y තනි කරලා උත්තරේ ගන්න බෑ y වලගේ සමීකරණයක් විසඳන්න තියෙන්නේ දැන් නේ y අඩංගු සමීකරණයක් මේකේ y වලගේ හොයද්දි y වර්ගයේ තියෙන්නේ මේ එකතු වෙච්ච 16 මොකද කරන්න ඕනේ මේ පැත්තේ අයින් කරගන්න එපා දැන් සමීකරණයක අඥාත පදේ යගේ හොයද්දි යාව තනි කරගන්න ඕනේ යාව තනි කරගන්න මේ පැත්තේ බාධා ටික අයින් කරන්න වෙනවා අර ධන 16ක් තියෙන එක අයින් කරන්න ඍණ 16ක් දාන්න වෙනවා සමීකරණයක් හින්දා ඒ දෙයම මේ පැත්තටත් කරන්න සමීකරණ පාඩම අපි කරානේ දැන් ධන 16 ඍණ 16 කැපිලා ගිහිල්ලා මේ පැත්තේ y ගේ වර්ගයේ ඉතුරුයි ඒ 25න් 16ක් අඩු වුණාම 9යි දැන් මට කියන්න y ගේ වර්ගය සමානයි 9යිනේ. ඔව්. දැන් සංඛ්‍යාවක වර්ගය දන්නවනම්
ඒ සංඛ්‍යාව හොයන්න ක්‍රමයක් මට අත් ගාලා කියන්න. දැන් හිතන්න කිසියම් සංඛ්‍යාවක වර්ගය හිතන්න 100යි කියලා. කිසියම් සංඛ්‍යාවක වර්ගය හිතන්න 100යි කියලා. අත් ගාලා සංඛ්‍යාව ගන්න අපි කරන්නේ 100ේ මොකක්ද එතන ගණිත කර්මය. සංඛ්‍යාවක වර්ගය දීලා සංඛ්‍යාව ඇහුවාම කරන්න තියෙන්නේ ඕ වර්ගමූලයේ ගන්නයි තියෙන්නේ. දැන් හිතන්නකෝ උදාහරණයක් 10 වර්ගය 100යි නේ. 100 වර්ගමූලයේ ගත්තොත් 10 එනවා. නේ? 7 වර්ගය 49යි නේ. 49 වර්ගමූලයේ ගත්තාම 7 එනවා. එහෙනම් සංඛ්‍යාවක වර්ගය දන්නවා 9යි. එහෙනම් මෙතන සංඛ්‍යාවනි y කියන්නේ y සමානයි උදේ 9 වර්ගමූලයේ ගත්තනම් හරි. y වලගේ එතකොට 9 වර්ගමූලයේ කියන්නේ 3යි. සෙන්ටිමීටර. හරි. තග්ගාලා ඊට පස්සේ රෝමිලක්කන් 2. මොකද ඔක්කොම හදන්න යන්නේ නැහැ. ඕකේ. රෝමිලක්කන් අපි දැනට හදමු. මකමන් නැතුණම හදමු තග්ගාලා. නැහැ ඒක තෝන්නේ අපි උනම් 2 විතරක් හදමු. 2යි ඊට පස්සේ අන්තිම එකයි. මෙන්න ඍජුකෝණී ත්‍රිකෝණයක්. මේකේ මේ දිග මයින් ඕනේ නැහැ. සෙන්ටිමීටර 12යි. මේ දිග 9යි. මේකේ පුතේ කර්ණයේ දිග හොයන්න තියෙන්නේ y. y කියන්නේ කර්ණය නේ. හරිද? හරි. ඔයන් ටක් ගාලා. පයිතගරස් සම්බන්ධය දාන්න. ඉතින් අපි දන්නා ළමයි ඍජුකෝණී ත්‍රිකෝණයේ කර්ණයේ වර්ගය. මේක නම් y නේ දිග. y වර්ගයේ සමානයි ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුව. එක පාදයක් 9යි. ඒකේ වර්ගය අනිත් පාද දිග 12යි. ඒකේ වර්ගය පුතේ කග්ගාලා කියන්න y වර්ගයේ සමානයි 9 වර්ගයේ 81යි. එකතු කිරීම 12 වර්ගයේ 144යි. 12 වරක් 12. 144යි 81යි කීයද? ඈ? 141යි 81යි 200. එකතු කරාම 25යිද? ඈ? 200? 25යි. 81යි 144යි එකතු කරාම ඔව් 225යි. හොඳයි. දැන් සංඛ්‍යාවක වර්ගයේ 225ට සමාන නම් සංඛ්‍යාව හොයාගත්තී 225ේ වර්ගමූලය කීයද? එහෙනම් y සමානයි 225ේ වර්ගමූලය කීයද? ඈ? කො? කීයයි? අගල वर्गमूल उत्तर हते वर्ग हतलिस अटे वर्ग हेट हतर नमे वर्ग असू एक दहाय वर्ग CI 11 වර්ගයේ 121යි 12 වර්ගයේ 147යි 13 වර්ගයේ 169යි 14 වර්ගයේ 196යි 15 වර්ගයේ 225යි නේ ඔය වගේ පොඩ්ඩක් මතක තියාගන්න 20ට යනකම් 16 වර්ගයේ 256යි 20 වර්ගයේ 400යි ඒ ටික චුට්ටක් 25 වර්ගයේ එහෙම මතකද 625යි මතක තියාගන්න හරි මෙතන පුතේ 225 වර්ගමූලය කීයද 15යි එහෙනම් මේකෙ මෙන්න මේ කර්ණ දිග සෙන්ටිමීටර 15යි රෝමිලක්කන් 3 දැන් අවශ්‍ය නැහැ. පස්සේ කරන්න 4 බලමු රෝමිලක්කන්. රෝමිලක්කන් 4. ඒකේ ළමයි ඍජුකෝණී ත්‍රිකෝණ බලන්න මට කීයක් තියනවද කියන්නේ. රෝමිලක්කන් 4 ේ ඍජුකෝණී ත්‍රිකෝණ මෙතන ලොකු ඍජුකෝණී ත්‍රිකෝණයක් තියෙනවා ආයි මෙතනින් වෙන් කරලා තියෙනවා තව එකක් ඉරක් ගහලා පොඩි ඍජුකෝණී ත්‍රිකෝණයකුත් තියෙනවා මේ නේ ඔව් දෙකටම පයිතගරස් සම්බන්ධය දැන් මෙහෙයි මෙන්න මේ දිග පුතේ p මෙන්න මේ දිග p මෙතන ඉඳන් තියෙන දිග 9යි මේ දිලා තියෙන මෙහෙමයි අය ඔය p කියන්නේ සිම්පල් p කියන්නේ මෙන්න මෙතන ඉඳන් මෙතෙන් දින දිග 9යි කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ද දින දිග මාක් කරගන්න. හරිද? ඊට පස්සේ මෙන්න මේකේ දිග සෙන්ටිමීටර 10යි නේ. මේකේ දිග සෙන්ටිමීටර 8යි නේ. 8යි. මේකේ දිග හොයන්න ඕනේ q. q.
ओके तो बोला अपने रुजुकोणी रिकोण देखा की ना वाह अपने इसलाम लामाई मुका खेव है किधर मेके मिलने में दी का होया ना तीन वाह में दी का होया ना तीन वाह देखा होया ना तीन वाह देखा क्या होया ना तीन वाह तो अपने इसलाम लामाई पहले लोग पे ना मिलने में पौड़ी रुजुकोणी रिकोणी सेल कुओ एक ही खारने बुते एक अगला की ये दी क्या ना पौड़ी रुजुकोणी रिकोणी खारने ये दी का दहा यही इधर पास से රුජුකෝණේ අඩංගු එක පාදයක දිග 8යි අනිත් පාදය 3 නේ ඔව් තාම පයිතගරස් සම්බන්ධයෙන් මෙන්න මේ රුජුකෝණේ ත්‍රිකෝණේ සලකලා රුජුකෝණේ අඩංගු පාද දෙකේ වර්ගවල එකතුව මේ පාදේ 3 නේ ඒකේ වර්ගය මේ පාදේ 8යි ඒකේ වර්ගය වර්ගවල එකතුව සමානයි ඒකේ කර්ණය කර්ණ පාද දිග 10යි නේ 10 වර්ගය ඩක්කාල මේකෙන් t හොයන්න ये देने तेरा गत्ता ना मैं जान ना समीकरण දාන්න අඩු කිරීම 64ක් ධන 64 ඍණ 64 කැපිලා යනවා p වර්ගය මේ පැත්ත ඉතුරුයි එහා පැත්තේ c න් 64ක් අඩු වුණාම 36යි ඉතින් p වලගේ එකක් d වර්ගය සමානයි 36 නම් සංඛ්‍යාව හොයද්දී වර්ගමූලය දාන්න 36 ඒ වර්ගමූලය 6යි n සෙන්ටිමීටර එහෙනම් මෙතන දාගන්න මේක 6යි කියලා මේක 6යි හරි කරන්නේ ඒක හෙව්වා දැන් හොයන්න ඕනේ මෙන්න මේ q මෙන්න මේ දිග ඒක හොයද්දි දාන්න වෙන්නේ ලොකු ඍජු කෝණී ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය තනියම හොයන්න හරි මේ ගාන ඉවර ළමයි ඊළඟ ගාන ප්‍රශ්න අංක දෙකේ එක පටන් ගන්න හරිද හරිනේ හොඳයි දැන් පුතේ මෙතන ඊපස්සේ ලොකු ඍජු කෝණී ත්‍රිකෝණය දිහා බලන්න මම පොඩ්ඩක් ඒක පැහැදිලිව පෙන්වන්න ඕනේ ඉඳ මෙන්න මේ රේඛාව අයින් කරන්න ඕගොල්ලෝ මකලා දාන්න එපා මෙන්න මේ රේඛාව අයින් කරා නම් ඕගොල්ලන්ට දැන් මෙතන තියෙන ලොකු ඍජු කෝණී ත්‍රිකෝණය පැහැදිලිව පේනවා ඒකේ පුතේ කර්ණය තමයි මේ q කියලා දිග දාලා තින්නේ මේ ඒක හොයන්න ඕනේ එක පාදයක දිග 8යි අනික් පාද දිග 6යි 9යි කීයද දැන් මේක 6යිනේ මේක 9යිනේ එතකොට මේ පාද දිග කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ටම කීයද 6යි 9යි කීයද 15යි අන්න ඍජු කෝණයේ අඩංගු පාද දෙකේ දිගවල් දන්නවා එක 8යි සෙන්ටිමීටර අනික 15යි කර්ණය හොයන්න දාන්න පයිතගරස් ප්‍රමේය කර්ණයේ වර්ගයේ සමානයි ඉතිරි පාද දෙකේ වර්ගවල 8යි මේක 15යි නේ එකතුනේ 8 වර්ගයේ 64යි 15 වර්ගයේ 15 සරත් 15 225යි 225යි 64යි 289යි q වල වර්ගය එතකොට සංඛ්‍යාවක වර්ගය දන්නවා නම් ඒ සංඛ්‍යාව හොයද්දි ඒකේ වර්ගමූලය දාන්න 289 වර්ගමූලය ගන්නයි තියෙන්නේ
ඔව් 289 වර්ග මුලින් හරියටම 17යි 17 වර්ග 289ක් වෙනවා එහෙනම් සෙන්ටිමීටර 17ක් තමයි මේකේ දිග එන්නේ හරි හොඳයි හරි ඉවර කට්ටිය ඉක්මනට ප්‍රශ්න අංක දෙකට එන්න පහත දැක්වෙන එක එක් රූපවල පරිමිතිය හොයන්න තියෙන්නේ. ඒකෙත් මම ගණක් දෙකක් හදලා පෙන්නන්නම් දැන් ඉතුරු හොම්වර්ක් වලට මාක් කරගමු. දෙකේ ඔය පළවෙනි එක හදමුකො. ඒක ළමයි දැන් මෙන්න මේ දීලා තියෙන රූපයේ පරිමිතිය හොයන්නයි තියෙන්නේ. ඇද ගන්න රූපයක් අරගෙන රූපය අඳින්න මෙතන බලන්න හොඳට පරිමිතිය කියන්නේ මේ රූපේ වටේ මුළු දිගවල වල එකතුව ගන්න ඕනේ. හරි ඇතුළ දිගවල් එකතු කරන්නේ නැහැ පරිමිතිය ගාති මෙතන කඩේ දෙකකින් දාලා තිනවා ආමනේ මෙන්න මෙහෙම රූපයක් තමයි තියෙන්නේ මේකේ පැති හතරක් තියෙනවා පැති හතරේ දිගවල් එකතු කරලා පරිමිතිය ගන්න පුළුවන් මේකෙන් දැන් අපිට තමයි දීලා තියෙනවා දැන් මොකද්ද මේ රූපේ A B CD මෙන්න මේක තමයි රූපේ මේ රූපේ පරිමිතිය හොයන්නයි තියෙන්නේ ඔතන මේ දිග පුතේ 6 cm කියලා දීලා තිනවා මේ දිග 8 cm කියලා දීලා තිනවා මේ දිගවල් දෙක සමානයි කියලා දීලා තිනවා ඒක අපි දන්නේ නැහැ දිග හොයාගන්න වෙනවා සහ මේ ඉරිගෑලි දෙක වගේම ඉරිගෑල්ලක් මේකටත් ගහලා තිනවා ඒකේ මොකද්ද ඒ කියවෙන්නේ දත්ත ටික බලන්න රූපය ඔය ඒකේ තේරුම පුතේ මේ දිගයි මෙන්න මේ කඩ ඉරෙන් දක්වන රේඛාවේ දිගයි සමානයි කියන එකනේ මේ ඉරි කෑලි ගහන්නේ සමාන දිගවල් තියෙන පාදවලට තනි ඉරි කෑලි ගහලා තියෙන්නේ සමාන දිගවල් තියෙන පාදවල හින්දා මේකේ තනි ඉරි කෑලි ගහලා තියෙද්දි ඒවා සමානයි හොඳයි දැන් පුතේ අපිට දැන් කොහොමද පරිමිතිය ගත්තදි මේ දිග එකතු කරන්නේ නැහැ ඒක ඇතුලේ තියෙන දිගක්නේ ඕ දැන් අපිට කොහොමද මේ වටේ දිගවල් මේ දෙක හරි මෙන්න මේ දිග හොයාගත්තනම් ටක් ගාලා හදුවේ ඉති පරිමිතිය ඕ හැබැයි දැන් අපිට මෙන්න මේ ඇතුලේ මෙහෙම මේ කඩිරක් දාලා තියෙන රේඛාවේ දිග හොයාගත්තොත් ඒ දිගම තමයි මේ රේඛා දෙකේ දිගවලුත් එන්නේ. ඒයි සමානයි කියලා දාලා තිනව නෙමෙයි. එහෙනම් අපිට මේ ඍජු කෝණී ත්‍රිකෝණයක් පේන හින්දා මේ ඍජු කෝණී ත්‍රිකෝණයකුත් තිනවා මෙතන ABC ඍජු කෝණී ත්‍රිකෝණය සලකලා. පයිතගරස් සම්බන්ධය දාලා අපිට මෙන්න මේක දැන් ගත්තොත් මේ ඍජු කෝණේ අඩංගු පාද දෙකේ දිගවල දන්නවා. මේක තමයි කර්ණේ නේ. කර්ණේ මම දාගන්නම් දිග x කියලා. දාන්න මේකට පයිතගරස් ප්‍රමේය කර්ණේ වර්ගය x කියලා දාගන්න රූපේ මෙතන මේකේ දිග කඩිරේ සමානයි ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුව 8 වර්ගයේ ධන 6 වර්ගයේ. ඒතර x වර්ගයේ සමානයි 8 වර්ගයේ 64යි 6 වර්ගයේ 36යි. 36යි 64යි 100යි. නේ? ඔවතර මෙතනත් x වල වර්ගයේ සමානයි 100 නම් සංඛ්‍යාව හොයද්දි වර්ගමූලෙ ගන්න 100ේ. එතකොට කී දේන්නේ 10යි. ඉතින් ළමයි මේකේ දිග 10යි. එතකොට ඉරි කෑලි ගහලා තියෙන හින්දා මේවල දිගත් මොකද වෙන්නේ 10යි 10යි දැන් එහෙනම් පරිමිතිය ටක් ගාලා හෙව්වේ හැකි මේ ABCD රූපේ පරිමිතිය 6 එකතු කිරීම 8 එකතු කිරීම 10 එකතු කිරීම 10 කීයද පරිමිතිය 10යි 10යි 8යි 6යි 34යිද 34යි සෙන්ටිමීටර හරිනේ හරි. ප්‍රොමිල අක්කන් දෙකක් හදමු. ඉක්මන් කරන්න.
එකයි දෙකයි දෙක හැදුවන් රෝමි ලක්කන් දෙක හදන්න ඉතුරු මේ රෝමි ලක්කන් තුන හතර ගෙදරදී හදමු අමාරු නෑ රෝමි ලක්කන් දෙක ඉක්මන් කරන්න හරි ඉතින් ඒකෙත් පුතේ අපිට මෙන්න මේ විදියට රූපයක් දීලා තිනවා මෙතන ඍජු කෝණය ත්‍රිකෝණයක් ආයි මෙතනත් මේ කඩිරත් එක්ක ගත්තාම මේ උඩ ත්‍රිකෝණයත් ඍජු කෝණී ත්‍රිකෝණයක් වගේ තමයි තියෙන්නේ හරි දැන් මේකෙත් ළමයි ගත්තොත් මේකේ රූපේ මොකද්ද P Q R S නේ ඔන්න ඒ රූපේ පරිමිතිය හොයන්නයි තියෙන්නේ දිගවල් දාගන්න මේ P Q දිග 4 cm QR දිග 3 cm PS දිග 13 cm ඔව් දැන් අපිට පුතේ මේකේ උඩ පරිමිතිය ගද්දී තව එක දිගයි ඕනේ ඇත්තටම නේ ඇයි මේ දිග දන්නවා මේ දිග දන්නවා මේ දිග විතරයි දන්නේ නැත්තේ මේ දිගත් දන්නවා මේ ඇතුළේ දිගවල් එකතු කරන්නේ නැහැ නේ පරිමිතිය ගද්දී එතකොට දැන් අපිට හොයාගන්න වෙනවා මේකේ මේ දිග මේ දිග හොයාගන්න වෙනවා ඒ දිග හොයාගත්තට පස්සේ ටක් ගාලා වටේ දිගවල් ටික එකතු කරා නම් උත්තරේ එනවා දැන් මට කියන්න මේ දිග හොයන්න යද්දී හොඳට බලන්න මේ දැන් මේ ඍජු කෝණී ත්‍රිකෝණේ දිහා බැලුවොත් මේ කඩිරත් එක්ක සම්බන්ධ වෙලා තියෙන මේ උඩ ඍජු කෝණී ත්‍රිකෝණේ උදේ එක පාදයක දිග විතරයි දන්නේ නේ කර්ණයේ විතරයි නේ මේ ඍජු කෝණී ත්‍රිකෝණේ කර්ණයේ දිග විතරයි දන්නේ මේක දිග දන්නේත් නැහැ මේ කඩිරෙන් දැක්වෙන දිග දන්නේත් නැහැ ඒකින්ද මේකට එක පාට පයිතගරස් ප්‍රමේය දාලා මේක හොයාගන්න බෑ මොකද මේ දිග දන්නේත් නැති හින්දා හැබැයි ළමයි යට ඍජු කෝණී ත්‍රිකෝණේ බලන්න ඒකටත් මේ කඩිර අහු වෙනවනේ පාදේ යට ඍජු කෝණී ත්‍රිකෝණේ සලකලා අන්න එයාගේ කර්ණයේ දන්නේ නැහැ ඉදිරි පාද දෙක දන්නවා එතකොට අපිට කර්ණයේ දිග මම x කියලා ගන්නම් කොහොමද මෙන්න මේ අපි ඔන්න ලියමු p q r ඍජු කෝණී ත්‍රිකෝණය කියලා අපි මෙන්න මේ සංකේතය දාන්නේ බලා ගන්න p q r ඍජු කෝණී ත්‍රිකෝණය සලකලා මම දානවා පයිතගරස් ප්‍රමේය කර්ණයේ දිග එතකොට x නේ x වර්ගය කර්ණයේ දිගේ වර්ගය සමානයි ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුව 4 වර්ගය එකතු කිරීම 3 වර්ගය නේ හරි එතකොට මෙතන x වර්ගය සමානයි 4 වර්ගය 16යි 3 වර්ගය 9යි 16යි 9යි 25යි නේ එතකොට x ගේ වර්ගය සමානයි 25යි x සමානයි 25 වර්ගමූල කී දෙන්නේ 5යි යන්න නම් ගාලේ කියුමේකි එතකොට මේ සෙන්ටිමීටර 5ක් කියලා එන්නේ මේ කඩේරෙන් දක්වන රේඛාවේ දිගනේ සෙන්ටිමීටර 5යි කියලා එනවා ඊට පස්සේ කරන්න දෙන්නේ මොකද්ද ඊට පස්සේ දැන් මේ උඩ ඍජු කෝණී ත්‍රිකෝණය සලකලා මේ හිතන්න ඕනේ හරි PRS ඊට පස්සේ PRS ඍජු කෝණී ත්‍රිකෝණය සලකලා ආයි දාන්න පයිතගරස් ප්‍රමේය මම මේ දිග දාගන්නම් y කියලා මොකද ඒක හොයන්න බෑ නැත්තම් පරිමිතිය ගන්න බෑනේ ඒකේ පුතේ කර්ණයේ වෙන්නේ 13 නේ සෙන්ටිමීටර ඉදිරි පාද දෙක එකක් y දිග අනිත් එක 5යි එහෙනම් ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුව y වර්ගයේ එකතු කිරීම 5 වර්ගය සමානයි කර්ණයේ වර්ගය 13 වර්ගයට දැන් ඔතනින් හෙව්වේ ඇති හරි y වර්ගයේ ධන 5 වර්ගයේ 25යි එහා පැත්තේ 13 වර්ගය 13 වරක් 13 කීයද 169යි නේ 169යි දැන් මෙතනත් පුතේ y උත්තර කරගන්න වෙනවා මේක සමීකරණයක් මේ එකතු වෙච්ච 25 අයින් කරන්න ඍණ 25ක් දාන්න ඍණ 25ක් දාන්න දෙපැත්තටම සමීකරණයක් හින්දා ධන 25 ඍණ 25 කැපිලා ගිහිල්ලා y වර්ගය සමානයි 169න් 25ක් අඩු වුණාම 144ක් එනවා
ඊපස්සේ y වල වර්ගයේ සංඛ්‍යාවක වර්ගයේ සමානයි මෙතන 144 නම් සංඛ්‍යාව හොයද්දී ඒකේ වර්ගමූල ගන්නවා 144 වර්ගමූලයේ හරියටම අපි දන්නවා 12යි මෙතන සෙන්ටිමීටර වලින් තියෙන්නේ එහෙනම් පුතේ මෙතන එන්නේ සෙන්ටිමීටර 12යි කියලා අන් දැන් ඉතින් වටේ දිගවල් හතරම දන්නවා මෙයා 12යි මෙයා 13යි මෙයා 4යි මෙයා 3යි මේ ඇතුලේ දිග එකතු කරන්නේ නැහැ පරිමිතිය ගද්දි රූපේ එක වටේ දිගවල් එකතු කරන්නයි තියෙන්නේ දැන් පරිමිතියට අගාලා ගන්න अरे तब एक गाना खदरा टक गाना मत दमु ते प्रश्न अंक अभी एमु तूने एक का हदमु ये तो बड़ी बराई प्रश्न अंक तूने एक मैं कितनों देगा किधर दिया दान नानी वारे प्रश्न अंक तूने एक රූපය අඳින්න වෙනවා. ඒකේ පුතේ ABC රොම්බසයක්. රොම්බසයක් කියලා කියන්නේ මොකක්ද ඇත්තටම? සම චතුරස්‍රයක් හදලා දෙපැත්තෙන් අර අපි පයින් ගහුවාම එනවා කියලා කියන්නේ. ඈ ඒවා ඔයගොල්ලෝ ගෙදර ඉදි හදන්නේ. ආ 3 3 මක් ටුට්ටක් කියලා දෙන්න අන්තිමට. මේ ඒකේ ඉතින් ලොකු දෙයක් නෑ. ඒකේ අර පොඩි ඇඳ ගන්න ඕනේ. අර ඇරේ ඇඳ ගත්තාම හරි. අර ඇඳ දෙක ඍජු කෝණ ඍටි කෝණ එනවා එතකොට. වෘතයේ කාරයන් දිගින් සමානයිනේ. තුනේක පොතේ රොම්බසයක් තියෙන රොම්බසයක් කියන්නේ සමචතුරස්‍රයකට අර පයින් ගහුවාම කියලා කියන්නේ දෙපැත්තෙන් තල්ලු කරාම රොම්බසයක පාදවල දිගවල් සමානයි ඈ ABCD රොම්බසයේ DD සෙන්ටිමීටර 16ක් දිගයි AC සෙන්ටිමීටර 12ක් දිග වන විකර්ණ ඕහිදී ඍජු කෝණීව එකිනෙක සමච්ඡේදනයේ වේලු රොම්බසයේ පරිමිතිය අහනවා තත්කාලයේ රොම්බසය ඇඳ ගන්නකෝ හරි මේ රොම්බසේ ළමයි පාදවල දිගවල සමානයි හරි රොම්බසේක පාදවල දිගවල සමානයි ඊට පස්සේ මේකේ අපිට විකර්ණ කියන්නේ මේ සම්මුඛ ශීර්ෂය ආකාරහම වෙන රේඛා විකර්ණ අදගන්න මේ ශීර්ෂයයි ආකාරහම වෙන එක විකර්ණයක් වෙනවා මේ ශීර්ෂයයි ආකාරාම අනිත් විකර්ණේ එනවා. ඉතින් පුතේ ලම්බකය කියලා දීලා තියෙන්නේ මේ ලම්බකය අංශක 90යි. විකර්ණ සමච්ඡේදනය වෙනවා කියලා කියන්නේ සමාන කොටස් වලට වෙන් වෙනවලු. විකර්ණ සමච්ඡේදනය වෙනවා කියලා කියන්නේ නේ. එතන ඉරි කෑලි බලන්න හොඳට. එතකොට පුතේ මේ දිගට මේ දිග සමානයි කියලා මේ පෙන්නන ඉරි කෑලි ගහලා නේ. එක ඉරි කෑල්ලක් ගහන රේඛාව දිගින් සමානයි. ඊට පස්සේ මේ රේඛාවයි සමානයි කියලා පෙන්නලා තිනවා ඉරි කෑලි දෙකක් ගහලා නේ. එතකොට මේ දිගයි සමානයි මේ දිගයි සමානයි. ඒ වගේම පුතේ මේක රොම්බසයක්නේ. රොම්බසයක පාද හතරම දිගින් සමානයිනේ. ඒකින්ද මම ඒකට මේ ඉරි කෑලි තුනේ දිගවල දාගන්නම්නේ. රොම්බසයක පාද හතරෙම දිගවල සමානයි. මොකද සමචතුරස්‍රයක පාද හතර දිගින්නේ. දෙපැත්තෙන් තල්ලු කරාම තමයි රොම්බසය ඉන්නේ. ABCD රොම්බසය. හරිද බලන්න. A B ඉක්මන් කරන්න CD D ABCD රොම්බසයේ පරිමිතිය හොයන්න තියෙන්නේ. පුතේ මේකේ BD දිග. මෙන්න මේ BD විකර්ණයේ දිග 16 cm නම් මට කියන්න මෙන්න මේ දිග කීයද? මෙතන ඉඳන් මෙතනටම දිග 16 නම් ඒක සමාන කෑලි දෙකකට බෙදුවාම කීයද එන්නේ? 16 දෙකට බෙදුවාම ඈ 8යි නේද? ඔව්. ඒතකොට මේක 8යි මේ දිගත් 8යි. හරිනේ 8යි. ඊට පස්සේ AC විකර්ණය කියන්නේ මේ රේඛාව. ඒකේ දිග 12යි නම් සමාන කෑලි දෙකකට බෙදුනහම කීයයි කීයයි දෙන්නේ? ඈ 6යි 6යි කියලා එන්නේ. හරිනේ.
ඕකේ ඍජුකෝණී ත්‍රිකෝණ හතරක් පේනවා. එක ඍජුකෝණී ත්‍රිකෝණයකට පයිතගරස් සම්බන්ධය දාලා මෙන්න මේ රේඛාවක දිග හොයාගන්නයි තියෙන්නේ. මම මේක ඕන්නම් x කියලා ගන්නම්කො. මේ රේඛාවක දිග වටේ රොම්බසේ රොම්බසේ පාදයක දිග x කියලා අරගෙන උතේ මේ එක ඍජුකෝණී ත්‍රිකෝණයකට මේකට දාන්න පයිතගරස් ප්‍රමේය මේ. මේ ඍජුකෝණී ත්‍රිකෝණයට දාන්න කර්ණයේ තමයි x වෙන්නේ මේ. කර්ණයේ වර්ගයේ x වර්ගය සමානයි ඉතිරි පාද දෙකේ වර්ගමූල එකතුව මේ. 6 වර්ගයේ ධන මෙයා 8යි. ඉතින් සුළු කරලා බලන්න x 10ක් කියලා එන්නේ. 6 වර්ගයේ 36යි 8 වර්ගයේ 64යි එකතු කරාම 100යි වර්ගමූලෙ ගත්තාම මේක 10යි. උතේ මේක 10 නම් මේකත් 10යි මේකත් 10යි මේකත් 10යි මේක රොම්බසයක්. රොම්බසයක පාද 4 දිගින් සමානයි. එහෙනම් පරිමිතිය 10යි 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 40යි. හරි? පුළුවන්නේ? ඔව්. ඔකේ අර රෝම ඉලක්කම් 3 හදද්දී ඒකේ මම කියලා දෙන්න නිකන් දැනන්න ඔයගොල්ලෝ ප්‍රශ්නේ හදන්න ඕවා පාඩම ඉවරයි ගන්න උත්තර ඉවරයි රෝම ඉලක්කම් 3 අනිවාර්යෙන් හදන්න ඕනේ විභාගෙට ඔය වගේ වෙනවා රෝම ඉලක්කම් 3 වෘතයක් තියෙනවා වෘතයක් කවකටෙන් ඇඳ ගන්න පුළුවන් මෙන්න වෘතේ කේන්ද්‍රය මේ කේන්ද්‍රේ හරි මැද ලක්ෂණේ ඔව් මේකේ පුතේ මෙන්න මෙහෙම ඇඳලා තිනවා මොකද්ද රේඛාවක් හරිද රේඛාවක් ඇඳලා තිනවා P Q මේ වෘතයේ මත ලක්ෂ දෙකක් P Q යා කරලා තිනවා මේ රේඛාව මේකට අපි සාමාන්‍යයෙන් ජාය මේකට කියන නම ජාය ජාය කියලා කියන්නේ මේ වෘතයේ මත පීටි ලක්ෂ දෙකක් යා ගන්න රේඛාව ජායක් ලෙස හඳුන්වනවා හරිනේ ඒව උන්නේ මේක හදද්දි ඊට පස්සේ පුතේ මෙතන මේ වෘතයේ කේන්ද්‍රය ඉඳන් රේඛාවක් ඇඳලා තිනවා මේ විදියට වෘතයේ කේන්ද්‍රය ඉඳන් මෙහෙම රේඛාවක් ඇඳලා තිනවා මෙතන වෘතයේ මත ලක්ෂයේ S නේද S මෙතන පුතේ ලම්බක දාලා තිනවා ලම්බලයි ඈ රූප සටහනේ බලන්න එතකොට මේකේ මේ දිගයි සමානයි කියලා දාලා තිනවා මේ ඉරිකැලේ ගහුවම හොඳට බලන්න ඈ මේ මේ දිගයි සමානයි කියලා දාලා තිනවා මෙතන මේ ලක්ෂ්‍ය R ඈ මෙතන ලක්ෂ්‍ය R ඉතින් මේකේ අහනවා ගැලින්ම R cube දිග කියන්නේ මේ දිග T cube දිග ගානේ සෙන්ටිමීටර 12යි කියලා දීලා තිනවා T සිට Q ට දිග 12යි නම් පුතේ මේ දිගයි සමාන හින්දා කීයද වෙන්නේ 12 දෙකට බෙදුවාම 6යි නේ මේකත් 6යි මේකත් 6යි ඔය ගානේ මේ දිග 12 නම් මෙතන දෙකට බෙදිලානේ හයි හයි ඉන්න ඕනේ 12 නේ OR දිග OR මෙන්න මේ දිග කීයද 8යි කියලා දීලා තිනවා මේ OR දිග 8යි 8යි නේ අපි ඉතින් RQ දිග අහනවා RQ දිග උත්තරේ 6යි ක්‍රෝම ඉලක්කන්නේ මේකේ පළවෙනි එකට වෘතයේ අරය දැන් මේකේ අරය ඇඳ ගන්න අරය අඳිද්දි දැන් කේන්ද්‍රයයි වෘතයේ මත ලක්ෂයේ දු යාකන රේඛාවනේ අරය කියන්නේ මේ අරයක් ඇඳ ගන්න ඕනේ අරේ මේදීනේ අරේනේ නේ අරේ අපි නිකන් ඔන්න R කියලා දාගමුකෝ අරේට මෙන්න අරේ අරේ දැන් පුතේ ඉතින් මොකද අරේ හොයන්න දාන්න මේකට පයිතගරස් ප්‍රමේය මේ ඍජුකෝණී ත්‍රිකෝණය සලකලා අරේ තමයි මේකේ කර්ණේ වගේ ඉන්නේ එතකොට කර්ණේ වර්ගයේ R වර්ගයේ සමානයි ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුව නේ 8 වර්ගයේ ධන 6 වර්ගය ඉතින් මෙතනත් සුළු කරන් ගියාම එන්නේ 10යි 8 වර්ගයේ 64යි 10 6 වර්ගයේ 36යි 100යි වර්ගමූලෙ ගත්තාම R 10ක් කියලා ඒ උත්තරේ. ඊට පස්සේ අහලා තිනවා RS දිග. RS දිග. පුතේ RS දිග හොයන්නේ කොහොමද? අරේ 10ක් කියලා නම මේක සුළු කරන්නකෝ. වෘතයේක අරයන් කොහෙන් ඇඳද්ද දිගින් සමානනේ. දැන් මේ අරේ 10 නම් පුතේ මේකත් අරයක්නේ. මෙතන ඉඳන් මෙතනට තින්නේ අරයක් නෙමෙයි. එකම මේ වෘතයේක අරයන් දිගින් සමානයි. අරේ මෙතනින් 10යි කියලා එනවා. මේ අරයක් 10යි. මෙතන ඉඳන් මෙතන 10යි. ඒකෙන් මේ මෙතන මේ දිග අඩු කරොත් මෙතන ඉඳන් මෙතනට 8යිනේ. 10ෙන් මේ 8 අඩු කරාම RS දිග කීය දෙන්නේ? ඉතරයි හොඳයි. 2 cm කියලා එන්න. එච්චරයි. හරි හදුවාගෙනේ හොඳයි. ඕකේ එතකොට ඔය 4 වෙනි ගාන දක්වා අනිවාර්යයෙන්ම ගණන් 4යි තියෙන්නේ. සම්පූර්ණ කරලා ඉවර කරලා දාන්න. හරි. මිශ්‍ර අභ්‍යාස අවශ්‍ය නැහැ. ඔය අභ්‍යාස මාලාවේ ගණන් ටික ඉතින් ඔතනින් එතකොට පාඩම සම්පූර්ණ වෙන ඉවරයි. අර කිව්ව ගණන් ටික මේ සතියේ අනිවාර්යෙන්ම හදන්න. අපිට කියන්නේ පයිතගරස් ප්‍රමේය එච්චර ලොකු දේවල් නෑ ඕකේ පාඩමේ.
තේරුණාද පයිතගරස් ප්‍රමේයත් එක්ක ගණන් හදන විදි ඔක්කොම ටික රටා කියලා දුන්නා හරි අපි ලබන සතියේ එතකොට ප්‍රස්තාර පාඩම කරනවා අර ගී සතියේ ඔචිරායු ඉල්ලගෙන බලන්න ඕවා මේ රෙකෝඩින් ක්ලාස් වලට එකින් ඇති ළමයි මිස් කරගත්තොත් ඒවල අනිවාර්යෙන් රෙකෝඩින් ගොඩක් අය අරන් බලනවා හරිද ආපහු පාරක් නිකන් කාට හරි පාඩම ඉගෙන ගන්න ඕන නම් රෙකෝඩින් එක ඒත් ඉල්ලගෙන බලන්න මැසේජ් එකක් දාලා WhatsApp වලින් හොඳයි එහෙනම් අපි ලබන සතියේ ක්ලාස් එකෙන් හම්බෙමු ඔය ගණන් ටික හදන්න පස්තර ගොල පුළුවන් නම් හොයාගන්න පස්තර පාඩම තියෙන්නේ හරි හරි ආයුබෝවන්